සිවර අසපුුව සිරිලක් දීපේ ජනහද හඳුනන සුවසංකේතේ පෙරතික පර සිදු සුවහල් අතරී මුල් පිල් අපි අද වැජබින්නේ එතදින අපි වෙමු සුවහල් ලෝකයි ඉහළම තැනගෙන සුදිලෙන්නේ අයිබෝන් වැඩ වැඩි දවසක්නේ මේ තමයි ජාතික රෝහලේ බාහිර රෝගී අංශය OPD එක කියලා කියන්නේ Outpatient Department OPD දැන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මේ ඇවිත් ඉන්නවා වගේ රෝගීන් තමන්ගේ සේවාවන් ලබා ගැනීම සඳහා මේ ස්ථානයට පැමිණෙනවා දැන් උණ හෙම්බිරිස්සාව කැස්ස වගේ සාමාන්‍ය රෝගී තත්ත්වයක ඉඳන් දියවැඩියාව අධික රුධිර පීඩනය වගේම ශල්‍යකර්ම වගේ අවශ්‍යතාවයන් තියෙන රෝගීන් මුලින්ම ඇතුළත් වෙන්නේ OPD එකට දැන් ඕන්ම මේ ස්ථානයෙන් අදාළ සෞඛ්‍ය සේවාවන් ලබාදීම සඳහා වෙන් කරලා අදාළ සායන සඳහා යොමු කිරීම සිදු වෙනවා. කොහොමුණත් උදේ 7 ඉඳන් මේ ක්‍රියාව ඉතාමත්ම සක්‍රියව සිද්ධ වෙනවා ජනතාවට සේවාව ලබාදීම සඳහා. වෛද්‍යවරුන් හෙදියන් මේ සේවාව සිදු කරන ආකාරය ගැන අද අපි OPD එකේ වැඩ කටයුතු ගැන මුලින්ම තොරතුරු ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. චිට් එකක් ගන්න පුළුවන් සමිත ප්‍රසන්න දැන් OPD එකට ආවන් පස්සේ ඉස්සෙල්ලාම චිට් එකක් ගන්න ඕනේ තුන්ඩුවක් දා ගන්න ඕනේ අංකයක් දා ගන්න ඕනේ කියලා කියන්නේ දැන් මේ තුන්ඩුව අරගෙන වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු වෙන්නට අවශ්‍යයි මේ OPD එකේ මේ OPD චිට් එකත් එක්ක යන රෝගියාව වෛද්‍යවරුන් පරීක්ෂා කරනවා ඊට පස්සේ ඔහුට දෙන්න පුළුවන් නම් එවල බෙහෙතක් ඔහුගේ රෝගී තත්ත්වය අනුව අපි හිතමු මොන හේඹිරිසාව කැස්සවා කියනවා එවල ප්‍රතිකාර කරලා ෆාමසියෙන් බෙහෙත් ගන්න විදිහට යොමු කරලා ඒ ප්‍රතිකාරය එතනින් අවසන් කරනවා නමුත් විශේෂඥ වෛද්‍ය සේවාව අවශ්‍ය නම් මේ රෝගීන්ව මෙම ස්ථානයෙන් විශේෂඥ සායන වෙත යොමු කරනවා ඒ වගේම මේ රෝගියා ඇතුළත් කරගත යුතු නම් රෝහලට වහාම ඔහු ඇතුළත් කරගන්නට උපදෙස් ලබා දෙනවා. මේ ජාතික රෝහලේ OPD එකේ ඒ කියන්නේ බාහිර රෝගී අංශයේ ශල්‍ය සායනය සර්ජිකල් ක්ලිනික් එක දැන් අද දවසේ ඉතාමත්ම කාර්යබහුල තත්ත්වයක් මේ ශල්‍ය සායනය අපිට දකින්න පුළුවන් මොකද තමන්ගේ රෝග සඳහා ප්‍රතිකාර ගන්න රෝගීන් ඇවිත් ඉන්නවා දැන් වැදගත් දෙයක් තියෙනවා මේ ජාතික රෝහලේ දැන් සාමාන්‍ය අනිත් රෝහල්වල තියෙන සායනවලට වඩා වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරනවා ඒ තමයි දැන් රෝහලකට ගියන් පස්සේ වැඩි වේලාවක් පෝලිමේ ඉන්න ඕනේ කියලා අපේ අතර මතයක් තියෙනවානේ. නමුත් කොළඹ මහා රෝහලේ ඒ තත්ත්වෙ නැහැ. හේතුව ඔවුන්ට විශේෂයෙන් ඔවුන්ගේ දේවල් ඉටු කරගන්න සඳහා නියමිත වේලාවක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපොයින්ට්මන්ට් සිස්ටම් එකක් තියෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් ඔවුන්ගේ සේවාවන් ඉටු කර දෙන්නට වෛද්‍යවරුන්ටත් මේක පහසුයි. කොමුණත් මේ ඉන්න හැම කෙනෙකුටම අද ඔවුන්ව පරීක්ෂා කරලා ඔවුන්ට අවශ්‍ය නම් අනාගතයේදී ශල්‍යකර්ම සඳහා දින ලබා දීමත් මේ සායනය තුලින් සිද්ධ වෙනවා.
කොමුණත් අපි බලමු ඇතුළට ගිහිල්ලා වෛද්‍යවරුන් මේ කටයුතු මේ බාහිර රෝගී අංශේ සිදු කරන ක්‍රමවේදය මොකක්ද කියලා. අද ඔයගොල්ලෝ මෙතන පැමිණලා ඉන්නේ බාහිර රෝගී අංශේ ශල්‍ය සායන අංකයකට OPD එකට බාහිර රෝගී අංශයට ඇවිල්ලා 18 කාමරෙන් ලියාගත්ත පළවෙනි රෝගීන්ට හැම්බෙලා තියෙන රතු නම්බර එක කහපාර නම්බර එක සර්ව හම්බෙලා ඉන අයට වාට්ටුවෙන් පැමිණලා ඉන්න අයට දීලා තියෙන්නේ කාඩ් එකත් එක්ක මෙතන පැමිණෙන රෝගීන් නැවත හරවා යැවීමක් සිදු වෙන්නේ නැහැ වෛද්‍යවරුන්ගේ රෝගීන්ගේ පහසුව සඳහා තමයි නම්බර එකක් දීලා පාට අනුව ලබා දෙන්නේ අවශ්‍ය රෝගීන් හට වෛද්‍යවරුන් ලවා මේ සර්ජිකල් ශල්‍ය සායනයේ ශල්‍ය කර්මයේ දිනේ ලබා දෙනවා බාහිර රෝගී අංශයට රෝගියෙක් ඇතුල් කරයන් පස්සේ හදිසි අනතුරක් නොවන සියලුම හදිසි ප්‍රතිකාර සඳහා රෝගීන්ව යොමු කරන ස්ථානය තමයි හදිසි ප්‍රතිකාර ඒකකය. දැන් මම ඉන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයේ. මේ ස්ථානයට රෝගියෙකු එවන්න විශේෂ කරුණු කීපයක් සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙනවා. කොහොමනත් ඒ ගැන අපි දැනගන්න මේ ඒකකයේ හෙද සොයුරිය මා සමග දැන් ඉන්නවා. තේජා කරුණාරත්න මහත්මිය. දැන් කොහොමද OPD එකෙන් ලෙඩෙක් මේ හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කරන්නේ? අද ඕනෑම රෝගියෙක් බාහිර රෝගියන්සෙට ඇවිල්ලා බාහිර රෝගියන්සේ ඉන්නවා ඇතුළත් කිරීමේ වෛද්‍ය නිලධාරී. ඒ ඇතුළත් කිරීමේ වෛද්‍ය නිලධාරී තුමාට හෝ තුමියට එතනට යොමු කරනවා. එතනදී ඔහු පරීක්ෂා කරලා බලලා ඒ කියන්නේ වාට්ටුවකට යැවීමට තරම් කාල සීමාවට වඩා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය අය හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කරනවා. විශේෂයෙන්ම පපුව රිදෙනවා කියලා කියවම අපි ඒක දන්නේ නැහැ ඇත්තටම ECG එකක් අරන් බලන්න ඕන පපුව රිදෙනවා කියලා කියවම ඒ එක්ක බලනවා අපි ලක්ෂණ කීපයක් තියෙනවා සාමාන්‍ය දාඩිය දානවා බය වෙලා වගේ ඉන්නවා ඒ වගේ heart attack එකක ලක්ෂණ තියෙනවා කියන සැක කරොත් අනිවාර්යයෙන්ම ඉතාම ඉක්මනින් මේ ඒකකයට යොමු කරනවා ඒ වගේම හුස්ම ගැනීම අපහසුතාවයේ තියෙන. ඒ කියන්නේ වකුගඩ රෝගින් ඉන්නවා. ඒගොල්ලන් හුස්ම ගැනීම අපහසුතාවෙන් ඉනවා. පෙනහළු සම්බන්ධ තියෙන රෝග තත්ත්ව තියෙනවා. එතකොටත් හුස්ම ගැනීම අපහසුතාවය තියෙනවා. ඒගොල්ලොත් හැකි ඉක්මනින් මෙතනට යොමු කරනවා. එතකොට තවත් අපි ඇදුම රෝගීන් නෙබියුලයිස් කරන්න, ඒ කියන්නේ දුම් අල්ලන්න කියලා තමයි සාමාන්‍ය රෝගීන් කියන්නේ. නෙබියුලයිස් කරන්නත් මෙතනට යොමු කරනවා. ඒ වගේම තව විස පානය කරලා වස පානය කරපු අය එනවා සර්ප දෂ්ටනය කරපු අය එනවා ඒ වගේම මේ අනිත් සියලුම රෝග තත්ත්ව කියන්නේ සමහර අය එනවා මුත්‍රා පහ කිරීමට අපහසුව එනවා එතකොට ඒ මාගල් වගේ තත්ත්ව වෙන්න පුළුවන් නේද එතකොට වේදනාවෙන් කෑ ගහන සියලුම රෝගීන් මුගක් වෙලාට එතනදී අපිට ඩාරියටම ඩයග්නොස් කරගන්න බෑ ඒ නිසා මේ ඒකකයට යොමු කරනවා බාහිර රෝගී අංශයෙන් රෝගීන්ව වෛද්‍යවරුන් බැලුවෙන් පස්සේ නිකුත් කරන බෙහෙත් තුන්ඩු නැත්නම් ඖෂධ තුන්ඩුත් සමග බෙහෙත් ගන්නෙන්නේ මේ ස්ථානයේ. මේ තමයි බෙහෙත් ශාලාව. හැබැයි බැලු බැලමට නම් ඔබට පේන්නේ බොහොම පොඩි ඒකකයක් විදියට. ඔව්. తాවකාලිකව තමයි දැනට මේ බෙහෙත් ශාලාව මෙම ස්ථානයේ පවත්වාගෙන යන්නේ. හේතුව ඉදිරියේදී ජාතික රෝහලට විශේෂ ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කරන්නට නියමිතයි බාහිර රෝගී අංශය වෙනුවෙන්. මෙතන තියෙන එක කොටසක් විතරයිනේ. ඔව් සමිත. මේ අංක 1 කවුළුව. මේ කවුළුවෙන් රෝහලින් බැහැරව යන රෝගීන් සඳහා තමයි බෙහෙත් නියම කරනු ලබන්නේ. දැන් බෙහෙත් අවශ්‍ය නේවාසිකව ඉඳලා ගෙදරට යන රෝගීන් සඳහා පමණක් නෙමෙයි. ඒ කියන්නේ බැහැර යන රෝගීන් සඳහා පමණක් නෙමෙයි. OPD එකෙන් නියම කරන බෙහෙත් ගන්න අවශ්‍යයි. ඒ වගේම සායන වලින් නිකුත් කරන නියම කරන බෙහෙත් ගන්න අවශ්‍යයි. කොහොමනම් ඒ බෙහෙත් ලබා දෙන ස්ථානයට දැන් අපි ගිහින් බලමු. බෙහෙත්ශාලාව ඉතාමත්ම ජනාකීර්ණ ස්ථානයක්. මොකද හේතුව මුළු රෝහලේම විවිධ ඒකකවලින්
නිර්දේශ කරන බෙහෙත් ලබා ගන්න රෝගීන් ඉන්නේ මෙම ස්ථානයේ. අර මුලින් කිව්වා වගේ බාහිර රෝගී අංශය වගේම සායනවලින් ඒ වගේම තවත් විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කරන බෙහෙත් ලබා දෙන මෙම ස්ථානයේ. දැන් මේ බෙහෙත් කවුන්ටරවල ඉන්නේ ඖෂධ වේදී. ඔවුන්ගේ කාර්යභාරය ඉතාමත්ම වගකිව යුතු කාර්යභාරයක්. නිවැරදි බෙහෙත, නිවැරදි මාත්‍රාවෙන්, නිවැරදි කාල සීමාවට රෝගියාව දැනුවත් කරන ගමන් තමයි ලබා දෙන්න අවශ්‍ය. පැය 24 පුරාම මේ සේවාව ක්‍රියාත්මකයි. හිතන්න කොච්චර සංකීර්ණ ක්‍රියාවලියක්ද මෙතන සිද්ධ වෙන්නේ. ඇත්තටම මේ ස්ථානයේ වටිනා බෙහෙත් රැසක් දෙනවා. ඉතින් මේ ලබා දෙන බෙහෙත් රෝගීන් නිසි ලෙස පාවිච්චි කළ යුතුයි. ඇත්තෙන්ම පොඩි ගැටලුවක් තියෙනවා. මේ මොවුන් ලබා දෙන මේ බෙහෙත් රෝගීන් නිසි පරිදි පාවිච්චි කරනවාද කියන එක පිළිබඳව. රජය විශාල මුදලක් වෙන් කරනවා මේ බෙහෙත් සඳහා. ගන්න බෙහෙත නිවැරදි මාත්‍රාවෙන්, නිවැරදි කාල සීමාව, නිවැරදි වාර ගණනින් දීවොත් විතරයි ලෙඩේ හොඳ වෙන්නේ. දැන් ගන්න බෙහෙත් ඔබේ පාවිච්චියට භාවිතා කිරීම ඔබේ යුතුකමක්. නිරපරාධ අහක දැම්මොත් ඒ නාස්ති වෙන්නේ රටේ ධනය. ශ්‍රී ලංකා ජාතික රෝහලට පැමිණෙන රෝගීන් අවසාන වශයෙන් පැමිණෙන ප්‍රධාන ස්ථානය තමයි බාහිර ඖෂධාගාරය කියන්නේ. මේ ස්ථානෙන් අපි එන හැම රෝගියෙක්ටම ඖෂධ නිකුත් කරනවා. සාමාන්‍යයෙන් දිනකට අපිට 5000කට 6000කට ප්‍රමාණයක් රෝගීන් ප්‍රමාණයක් පැමිණෙනවා. ඒ සියලුම දෙනාට සේවය අපි සලසනවා. ඒ කියන්නේ උදේ 7:30 සිට සවස 6 දක්වා සායන රෝගීන් සඳහාත්, ඒ වගේම පැය 24 පුරාම බාහිර රෝගී අංශයෙන් එන රෝගීන්ටත්, ඒ වගේම හදිසි අනතුරු අංශයෙන් පැමිණෙන රෝගීන්ටත් බෙහෙත් නිකුත් කරන ලබනවා. සාමාන්‍යයෙන් අපගේ ප්‍රධාන ඖෂධාගාරයට අනුබද්ධිතව ඖෂධ වේදීන් 51 දෙනෙක් සේවය කරනවා. ඒ වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ප්‍රධාන ඖෂධාගාරයේ තුල පමණක් 27 දෙනෙක් පමණ සේවය කරන අතර අනිකුත් ඖෂධාගාරවලත් තව 20ක්ට වැඩි ප්‍රමාණයක් සේවය කරනවා. ඒ වගේම මේ ජාතික රෝහල ගත්තොත් ප්‍රධාන විදියට සැලකුවාම හැම විශේෂිත ඒකක ගොඩාක් පවතිනවා. ඒ හැම ඒකකෙකටම අවශ්‍ය ඖෂධත් අපි මෙතනින් නිකුත් කරන ලබනවා. දැන් වෛද්‍යවරුන් නියම කරන සෑම බෙහෙතක්ම මේ ඒකකයේ තුල තියෙනවද? බොහෝ දුරට තිබෙනවා. ඒ වගේම එහෙම අපි ගාව නැති, එහෙම නැත්නම් ඖෂධ වෛද්‍ය සැපීම් අංශයේ නැති සමහර බෙහෙත් රෝගියාගේ නමට අපි ගෙන්නලා දෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් මිල අධික බෙහෙත් ගෙන්නනවා. අපි එකට කියන්නේ නේම් පේෂන් අපි ගෙන්නන බෙහෙත් තියෙනවා. ඉතින් ඒ වගේ හුඟක් දුරට ජාතික රෝහලෙන් කොච්චර ගණන් වුණත් ඒ ඖෂධය රෝගීන්ට ලබා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. සෑහෙන ජනතාවක් දවසට මහ රෝහලට එකතු වෙනවා. මොවුන්ට සේවාව සැපයීම කාර්යක්ෂම කරන්න අවශ්‍යයි. ඒ සඳහා විශේෂම බාහිර රෝගී අංශයේ මේ සේවාව විධිමත් කිරීම සඳහා අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩපිළිවෙල නිර්මාණය කිරීමේදී ප්‍රමුඛ දායකත්වය දැරුවේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සිරිල්ද සිල්වා මහතා. එතුමා මාත් සමග දැන් ඉන්නවා. විශේෂඥ වෛද්‍යතුමනි, දැන් මොන වගේ අලුත් ක්‍රමයක්ද මේ සේවාව වඩා පහසුව ජනතාවට ලබා දෙන්න ඔබතුමා අනුගමනය කරන්නේ? ඔබ දන්නා පරිදි ඔබ දන්න ජාතික රෝහල කියන්නේ ඉතා විශාල රෝහලක්. මේ රෝහල ඉතාමත්ම ප්‍රසිද්ධයි. ඒ නිසාම මේ රෝහලට ප්‍රතිකාර ලබා ගන්න එන සංඛ්‍යාව ඉතාමත්ම අධිකයි. එතකොට දැන් මෙතනදී අපිට දන්නවා මේ රෝගීන් එනවා එනකොට සාමාන්‍යයෙන් එනවා ඉතා දුර බැහැරෙන්. සමහරක් වෙලාවට මයිංගනය, බඳ මද කලපුව දෙවැනි ප්‍රදේශවලින් පවා එදිනෙදා සායන වලට සහභාගි වෙනවා. ඒත් අපි බැලුවේ දැන් මේ සායන වලට එනකොට අපිට පේනවා, අපි මේක අධ්‍යයනය කරන් යනකොට අපිට තේරෙනවා මේ සමහරක් තැන්වල තියෙනවා මම් කිසි ක්‍රමයන් තියෙනවා. මේවා නිසාම මේ සාමාන්‍ය විදිහට මේ සායන වල පැමිණීමේ කාර්යක්ෂමතාවය ටිකක් අඩු වෙනවා. ඒකින්ද අපි මේක අධ්‍යයනය කරලා ඉවරලා යම් යම් තීරණ කීපයක් ගත්තා. උදාහරණයක් අපි ගත්තොත් එහෙම දැන් අපි දන්නවා පළවෙනි වතාවට එන රෝගියෙක් ඊළඟට අපි දැන් ඊළඟ මාසේ ඇවිල්ලා බෙහෙත් ගන්න ඕනේ නම් අපි ඒ රෝගියාට අපි දෙනවා නොම්බරයක්, දිනයක් සහ වේලාවක්. ඒතකොට මේ රෝගියා කවදාකවත්ම ආයේ උදේ පාන්දර එන්න අවශ්‍යතාවයක් නැහැ.
එතකොට ඒ උදේ 10ට නම් එන්න කියලා තියෙන උදේ 10ට තමයි එන්න ඕනේ. එතකොට ඒ වෙලාවට ආවන් පස්සේ ඔහුට විනාඩි 30ක් වගේ ඇතුළතදී ඔහුගේ ඒ කාර්ය කරගන්න පුළුවන්. වෛද්‍යතුමනි, දැන් ගුණාත්මක සේවාවක් ලබා දෙන අපිට තියෙන තවත් ගැටලුවක් නේද මේ ඉඩකඩ සීමා සහිත බව. දැනට තාවකාලිකව තමයි OPD එක ස්ථාපිත කරලා තියෙන මේ ප්‍රධාන රෝහල තුල. දැන් ඉදිරියේදී නමුත් විශේෂ ගොඩනැගිල්ලක් හැදෙනව නේද? ඒ ගැන තොරතුරු මතක් කළොත්? ඔව්, ඇත්තටම දැනට අපි පරණ බාහිර රෝගී ගොඩනැගිල්ල තිබුණු අක්කර 4 හමාරක ඉඩම සම්පූර්ණයෙන්ම හිස් කරලා දැනට තියෙන්නේ. ඒ දැනට එහි පවත්වාගෙන සියලුම සායන මේ පොහලේ වෙනත් තැනක තමයි ස්ථාපනය කරලා තියෙන්නේ තාවකාලිකව. ඉදිරියේදී අපි බොහොම මෑතකදී චීන ආධාර මිලියන 120ක් ඩොලර් මිලියන 120ක ආධාර සහිතව සැලසුම් කරලා තියෙනවා. ඉතාමත්ම හොඳ වඩා පහසුකම් සහිතව රෝගීන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට වඩාත්ම පහසුකම් සහිතව තා ගොඩනැගිල්ලක් මේ නුදුරු මාස කීපය තුළදීම එයි ආරම්භ කිරීමට සියලු කටයුතු වදලා තියෙනවා. අපි දැන් ඔබට අපිට ඒ සේවාව තවදුරටත් ඉතාමත් හොඳින් කරගන්න ලැබෙනවා ඒ ගොඩනැගිල්ල ලැබුණෙන් පස්සේ. ජාතික රෝහලේ තවත් එක් වැදගත් ස්ථානයක අපි දැන් මේ සිටින්නේ. ප්‍රධාන විකිරණ අංශය අසල. එක්ස් කිරණ කියලා කියන්නේ මේ එක්ස් කිරණ හරහා රෝගියෙකුගේ රෝගය විනිශ්චය කිරීමට ලබා දෙන සේවාව මෙතෙකයි කියලා කියන්නට නොහැකි. මේ එක්ස් කිරණ හරහා තමයි CT ස්කෑන් කියන මේ තාක්ෂණ වේදයත් දියුණු වෙලා තිබෙන්නේ. ඔබ මේ දකින ප්‍රතිමාව ජර්මන් ජාතික භෞතික විද්‍යාඥ විල්හෙල්ම් කොන්රඩ් රොන්ට්ජන් මහතාගේ. ඔහු තමයි 1895 නොවැම්බර් 8 වන දින එක්ස් කිරණ සොයාගෙන තිබෙන්නේ. මේ එක්ස් කිරණ තාක්ෂණය ගැන අපි තවදුරටත් කරුණු සාකච්ඡා කරන්න සූදානම්. අපත් සමග එකතු වෙලා ඉන්නවා විකිරණ ශිල්පී අධිකාරී සරත් ජයසිංහ මහතා. අයිබෝන් ඔබතුමන්ට. ජයසිංහ මහත්මයා, අපිට කියන්න මේ විකිරණ අංශයෙන් කොයි වගේ කාර්යභාරයක්ද සිදුවෙන්නේ? ඔව්, මෙතන ශ්‍රී ලංකාවේ ප්‍රධානම රෝහල විදිහට මේ ජාතික රෝහලේ සියලුම විකිරණ සේවාවන් අපි සපයනවා මේ මාංශය මගින්. ප්‍රධාන වශයෙන්ම සාමාන්‍ය විකිරණ පරීක්ෂණ වලට අමතරව විශේෂ පරීක්ෂණ අස ඇති මැමෝග්‍රෆි පරීක්ෂණ, එයිනුත් අලුත්ම ඩිජිටල් තාක්ෂණ යටතේ ඒක දැන් අපිට යන්ත්‍රයක් ලැබිලා තිබෙනවා. ඊට අමතරව බෝන් ස්කෑන්, මියස්ටික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයක් තිබෙනවා. ඒ අංශයෙන් අපිට බෝන් ස්කෑන් සහ අදාළ තත් පරීක්ෂණ රාශියක් තිබෙනවා. ඒවා ඒ සේවාව අපිට ලබා දෙනවා. ඊළඟට CT පරීක්ෂණ ටිකේ සියලුම CT පරීක්ෂණ අපි මේ ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයත් ඊට අනුබද්ධ තවත් CT යන්ත්‍රයක් තිබෙනවා. ඒ තුනත් ඒ සේවාව ලබා ගන්නවා. ඊට අමතරව MRI පරීක්ෂණ, ඊළඟට ඩිජිටල් ෆ්ලෝරොස්කෝපි කියන තාක්ෂණ, ඒ කියන්නේ ශරීර අභ්‍යන්තරයේ තිබෙන අසාමාන්‍යතා සොයා ගන්න පුළුවන්. අපි වාස ඇති ඩයි කියලා, නමුත් ඒකට නම් වචන නම් කන්ට්‍රාස්ට් මීඩියා කියලා. ඒකක් ඇඟ ඇතුළට යවලා ඒ ශරීර අභ්‍යන්තර ඡායාරූප ලබා ගැනීමේ අවස්ථාව දෙනවා. ඊට අමතරව අල්ට්‍රාසවුන්ඩ් කියලා සාමාන්‍යයෙන් අද සෑම රෝගීෙකුටම නිර්දේශ කරන වෛද්‍යවරුන්ගෙන් අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයක් අවශ්‍ය කියලා බොහෝ අවස්ථාවලදී ශරීර අභ්‍යන්තරයේ, නමුත් එතන විකිරණ එන මේ පාවිච්චි වෙන ශබ්ද අධි අතිධ්වනි ශබ්ද තරංගයක් තමයි ශරීර තුළට යවලා ඡායාරූප ලබා ගන්න. එතකොට ඒ වගේ ඒ තාක්ෂණය තුළින් ඒ සේවාවන් ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශය තීර අනුබද්ධ අංශවලිනුත් අපි ලබා දෙනවා. කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයන් සලකා බලද්දී මේ ස්ථානයේ විශාල සායනයන් ප්‍රමාණයක් තියෙනවා. ඒ සායනයන් තියෙන ප්‍රදේශයට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉරෂා, මේ හැරේ තියෙන සායනයන් මොන වගේ ඒවද? ඇත්තටම ශ්‍රී ලංකා ජාතික රෝහලට සියලුම ජනතාව එකරාශී වෙන තැනක් මෙතන. මෙතන සියලුම වෛද්‍ය සහ ශල්‍ය සායන පැවැත්වෙනවා. ඒ වගේම දැන් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන පුළුවන්, අපි මේ සායනයන් අතර නැත්නම් මේ රෝගීන් අතර ටිකක් බරපතල රෝගයක් විදිහට කතා බහ කරන මේ සතෙකුගෙන් බෝ වෙන රෝගයක් ගැන, ඒකට අපි මේ ජලබීතිකා රෝගය කියලා කියනවා. ජලබීතිකා රෝගය පිළිබඳවත් විශේෂ ප්‍රතිකාර ඒකකයක් ජාතික රෝහලේ තියෙන බව අපි දන්නවා. එයත් තියෙන මේ ස්ථානයේද? ඔව්, මෙතන මේ ස්ථානයේම තමයි පැවැත්වෙන්නේ. එය ජලබීතිකා ප්‍රතිකාර ඒකකය කියලා හඳුන්වනවා. හොඳයි, අපි යමු ඒ ස්ථානයට.
එළිය මේසට ගිහිල්ලා මේක පෙන්වුවාම මේකෙන් ටිරක් ගහලා මේ බේත ඇති කියලා නවත්තනවා. නමුත් කාඩ් එක තියෙනවා. බේත් විද්ද ඇති කාඩ් එක ජීවිත කාලෙම තියාගන්න ආයි සතෙක්ට આવු තරන්නේ. ජලබීතික ප්‍රතිකාර ඒකකයට පැමිණියාට පස්සේ අපිට හම්බ වෙනවා මේ ජාතික රෝහලේ ජලබීතික ප්‍රතිකාර ඒකකයේ සමාරම්භක වෛද්‍යවරයා වෛද්‍ය අමිල ගුණසේකර. අපි එතුමන්ව ඉතාමත්ම ආදරයෙන් ඉරිදා ආයුබෝවන් නරඹන ඔබ වෙනුවෙන් පිළිගන්නවා. වෛද්‍යතුමනි, මේ ඒකකයේ මේ ප්‍රතිකාර ඒකකයේ තියෙන විශේෂත්වය මොකක්ද? මේ ඒකකයේ තියෙන විශේෂත්වය අපි සලකනවා මේ ඒකකයේ ලංකාවේ තියෙන ප්‍රධානම ජලබීතික ප්‍රතිකාර ඒකකයේ හැටියට. මෙතෙන්ට වෙන රෝහල් වෙනුත් රෝගීන් එවනවා. ඒ කියන්නේ වෙන රෝහල් වල ප්‍රතිකාර කිරීමේ සමහර විට ගැටලු මත වුණාම රෝගීන් මෙතෙන්ට යොමු කරනවා. ඒ වගේම අපිට දුරකථනෙන් අපින් ඇමතුම් ලබා ගන්නවා. තවත් කරන විශේෂ දෙයක් තමයි අපි වෛද්‍යවරුන් සහ එදනිලධාරීන් මෙතනින් ට්‍රේනින් කරනවා. එහෙම නැත්නම් පුහුණු කරනවා. ඒතර මේක වෛද්‍ය ජලබීතිකාව සම්බන්ධයෙන් පුහුණු කිරීමේ ප්‍රැක්ටිකල් එහෙම නැත්නම් ප්‍රායෝගික වැඩබිමක් හැටියට හඳුන්වන්න පුළුවන්. වෛද්‍යතුමනි, මේ ගමේ ගොඩේ භාෂාවෙන් අපි කියනවා මේ දලබිතික රෝගය කියලා කියන්නේ නැහැ, අපි කියන්නේ මේ පිස්සු බල රෝගය කියලා. ඒකෙන් ඇත්තටම බල්ලගෙන් විතරද මේ රෝගේ බෝ වෙන්නේ? ඇත්තටම නැහැ. අපිට වරදින පළවෙනිම තැන එතන. ජලබීතිකාව ඕනෑම ශීරපායි සතෙක්ගෙන් තවත් ශීරපායි සතෙකුට හැදෙන්න පුළුවන්. අපි සරලව කියනවා නම් ලෝකේ ඉන්න ශීරපායි සතුන් ප්‍රභේද 4000කට වැඩිය ඒ ඕනෑම සතෙක්ගෙන් මිනිහෙකුට ජලබීතිකාව හැදෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ලංකාවේ තියෙන්නේ බල්ලන්ගෙන් බෝ වෙන, එහෙම නැත්නම් සුනකයන්ගෙන් බෝ වෙන ජලබීතිකාව. ඒ වගේම අද මම මේ එකකට ආවට පස්සේ මේ දැක්ක දැනීම තියෙනවා. සඳුදාසිට සෙනසුරාදා දක්වා උදෑසන 8 සිට 6 දක්වා විවෘතයි. ඊට පස්සේ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල සහ ඉරිදා උදෑසන 8 සිට 4 දක්වා විවෘතයි කියලා. ඒ කියන්නේ කිසි දවසක වහන්නේ නැද්ද මේ එකකේ? නෑ, අපි මේක විවෘත කරේ දවස් ඉඳන්. ඒ කියන්නේ 2005 අප්‍රේල් මාසේ 11 වෙනිදා ඉඳලා කවදාවත් අපි මේක වැහුවේ නෑ. හැම දවසකම දවස් 365ම ඇරලා ඒ වගේ මේ ඔබ දකිනවා පස්වරු 6 හෝ පස්වරු 4. ඒ කාලයෙන් පස්සේ රෝගියෙක් ආවොත් අවශ්‍ය විට වෛද්‍යවරයාව කැඳවලා ප්‍රතිකාර කරනවා. ඒ වගේ අපි ඒ කියන්නේ තේපැන් සඳහා හෝ දිවා භෝජනය සඳහා මෙම ආයතනය මෙම ස්ථානයේ වහන්නේ නැහැ, වැහලා තිබුණේ නැහැ කවදාවත්. දැන් සතෙක් සපා කෑවට පස්සේ හරි මේ වෛරසය ශරීරගත වුණාට පස්සේ හරි රෝගය සුව කළ නොහැකි අවස්ථාව මොකක්ද? ජලබීතිකාව කියන වෛරසය ශරීරගත වෙලා රෝග ලක්ෂණ පහළ වුණොත් රෝගියාට රෝගියා සුව කරන්න බෑ. ඇත්තටම ජලබීතිකාවට අපි මේ සියලුම කරන ප්‍රතිකාර කරන්නේ ජලබීතිකාව හැදෙන්න කලින්, සරල භාෂාවෙන් කියනවා නම් රෝග ලක්ෂණ මතුවෙන්න කලින්. සතෙක් සපා කෑවොත් විතරද ජලබීතික රෝගය බෝ වෙන්නේ? සතෙක් සපා කෑවොත්, එහෙම නැත්නම් සතෙක්ගේ දතින් හෝ නියපොත්තකින් සීරුණොත්, ඒ වගේම සතෙක්ගේ කෙළ අපේ තුවාලයක තැවරුණොත්, එහෙම නැත්නම් සතෙක්ගේ කෙළ අපේ තොලේ, නහයේ, ඇස්වල වගේ තැවරුණොත් ජලබීතිකාව වැළඳෙන්න පුළුවන්. මම කියන්නේ රෝගය රෝගීගත වූ සතෙක් ගැන. නමුත් අපිට සතෙක් දිහා බලලා ඔහුට ජලබීතිකාව තියෙනවද නැද්ද කියලා නිර්ණය කරන්න කාටවත්ම බෑ. එහෙම පරීක්ෂණ ලෝකෙ සොයාගෙනත් නැහැ. දැන් ජලබීතික රෝගය පිළිබඳව කතා බහ කරද්දී ලංකාවේ තත්ත්වය කොයි වගේද? ඒ කියන්නේ කොයිතරම් විතර පිරිසක් මරණයට පත් වෙනවද, බේරා ගන්න බැරි අවස්ථාවන් කොයි වගේද? ගිය වසරේ අපේ 22ක් මිය ගියා. අපි අතර මරණ සංඛ්‍යාව අඩුවක් තිබ්බා. ගිය වසරේ 2කින් විතර වැඩි වුණා. අපි බලාපොරොත්තු වෙනවා 2020 වෙනකොට මේක බිඳුව දක්වා බස්සන්න. සමහරලාට සමහර චුට්ටක් මැලී රජේ රෝහලකට එන්න, මොකද සමහරට රස්තිය අඩු වෙන්න වෙයි, සේවය හරියට ලැබෙන්නේ නැති වෙයිද කියලා ඔය වගේ සමහර මිත්‍යා මත තියෙනවා. ඒ තේ නිසා ඇත්තටම සේවය ලැබපු කීප දෙනෙක් එක්ක අපි කතා කරන්න හිතුවා. ඔබතුමී නම කියන්නේ ඉස්සලා? රාංගනි පීරිස්. මොකද හිතන්නේ මේ ජාතික රෝහලේ සේවය ලබා දීලා? මට මේ රෝහල ගැන මෙවැනි අවස්ථාවක් ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද මම මෙහෙම කියන්න ආව නෙමෙයි, මගේ මහත්තයා ගොඩාක් අසනීප වෙලා පුද්ගලික තැන්වල ඉඩ නැති නිසා තමයි මම මේ රෝහලට ගෙන ආවේ. මේ රෝහල ගැන අපේ පොඩි තිබුණා ප්‍රසිරිසිදුකම ගැන ඒ වගේ ප්‍රශ්න තියෙන ටොයිලට් එක. නමුත් ආවට පස්සේ තීරණා මෙතනින් කරන සේවය මොන තරම් අගය කරන මොන තරම් පිරිසිදුද. ඇත්තටම මම තීරණය කළා මීට පස්සේ පුද්ගලික ආශය නෙමෙයි, මගේ රෝගයක්, මගේ ගෙදර පවුලේ කාගේ රෝගයක් මේ රජයේ වෛද්‍ය රෝහල තෝරා ගන්නවා කියන එක මම ඒක තීරණය කරා මේ ගමනේදී. දැන් එයා අපේ ක්ලිනික් එකට ආවේ, එයා දැන් ප්‍රතිකාර අරගෙනත් ඇති සමහර විට. ඇත්තටම මට දැසර කඳුළු වෙනවා මේ වගේ සේවාවක් රජයෙන් අපට කරනව නේද කියලා. මට නම් ඇත්තටම කියන්න වචන නැහැ.
මොකද මම කිසු වන්න මගේ ගෙදර ඇති කන පූසා මේ මාව කාලා සතෙක් කර කනකොට මම ඉස්සල ඒ කාපු තුවාල වලින් ආවේ මට ආ වෙලා ඉඳලා මට මේ වෛද්‍යවරු ඒ කියන්නේ මේ ලංකාව මෙච්චර සෞඛ්‍ය තත්ත්වෙන් මෙච්චර දිනුදක හිතාගන්න බෑ ඔක්කොම කම්පියුටරයිස් ඒ කියන්නේ දැන් ඔක්කොම ඩමි සර්ටි ෆීඩ් කරලා මගේ කාපු හැම තැන්වලම ඒ ඔක්කොම ෆීඩ් කරලා ඒ කියන්නේ මගේ මුළු ෆීඩ් ඒ කියන්නේ මගේ ඒ ඉදා විච්ච දේ ඉඳලා දැන් මම අවසානේ වෙන තෙක් කොහොම හැම දෙම කම්පියුටර් ඕන වෙලා කැපුවොත් මගේ ගැන ඉල්ලන්න උත්තර දෙන්න පුළුවන් අන්තිමට මට මෙතන කියන්න ඕනේ මේක ආවහම මේක පෞද්ගලික තැනකට වඩා පිරිසිදුයි අන්තික මේ කාර්ය මණ්ඩලයේ හරිම සුහදශීලී විශේෂම වෛද්‍යවරු අනිතික අපිට අපේ ඇත්තට මේකත් කියන්න ඕනේ මොකද මේක අපිට නිකන් දෙන නිසා අපේ මිනිස්සුන්ට ගොඩාක් අගේ නෑ වස්සිය කල් නොව දසදහසක් කල් ලක්මව තුරුලත සෙත සුවසලසන සතහත ඉස්තිර පිහිටට ඇති එක නිවහන විස්වසරක මහ ඉන්සන යුගයට විස්මිත සේවාවෙන් දන සැලසුව ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ජාතික මහ රෝහල ශ්‍රී ලංකාවේ ලෝකේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දවසින් දවස දියුණු වෙනවා. ඒ දියුණු වන සෞඛ්‍ය ක්ෂේත්‍රයට ගැලපෙන විදිහට රෝගී සත්කාරක සේවාව දියුණු කරන්න අවශ්‍යයි. ලංකාවේ අපේ ජාතික රෝහලෙත් ඒ තත්ත්වයට ගොඩනැගිලි පහසුකම් දියුණු වෙනවා. මේ බලන්න බැලුව බැලමට නිකන් හෝටලයක් වගේ මේ. ඔව් ඇත්තටම අපි මේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ 3 වන වෛද්‍ය වාටු සංකීර්ණයේ. මේ රෝගී ජනතාව සඳහා විවෘත වුණේ මීට වසර 4කට පමණ පෙර. මේ 3 වන වෛද්‍ය වාටු සංකීර්ණයේ 5 වෙනි මහල. දැන් වාටු 9ක් මේ සංකීර්ණය තුල තියෙනවා. දැන් 5 වන මහල තියෙන්නේ 56B වාට්ටුව, කාන්තා වාට්ටුවක්. අපි බලමු මේ වාට්ටුවෙන් රෝගීන්ට ලැබෙන රෝගී සේවා සත්කාරය කොහොමද කියලා. B වාට්ටුවේ දැඩි නිරීක්ෂණ ඒකකයයි මේ. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ විශේෂ අවධානය අවශ්‍ය රෝගීන් මේ වාට්ටුවේ අපි වෙන් කරලා මේ ඒකකයට අනුයුක්ත කරනවා. දැඩි නිරීක්ෂණ ඒකකයේ තුල විශේෂ අවධානය යොමු කළ යුතු රෝගීන් 4 දිනක එකවර ප්‍රතිකාර ලැබනවා. විශේෂයෙන්ම ඩෙංගු රක්තපාත තත්ත්වයේ රෝගීන්, ඒ වගේම හෘද රෝගීන් දැඩිව අවධානය යොමු කළ යුතු රෝගීන් තමයි මෙහි ප්‍රතිකාර ලබන්නේ. දැන් මේ ඒකකයේ ප්‍රතිකාර කරනකොට සමහර වෙලාවට එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් රෝගීන්ට රැඳෙන්න සිද්ධ වෙනවා. එතකොට සමහර වෙලාවට තුවාල ඇති වෙන්න පුළුවන්. බෙඩ් සෝස් කියලා අහලා තියෙන්නේ ඇඳ තුවාල ඇති වෙන්න පුළුවන්. දැන් මේ රෝගියාට අලුත්ම පහසුකමක් ලබා දීලා තියෙනවා. අතන මේක එයා මැට්‍රස් එකක්. දැන් ඇයට වැඩි වේලාවක් එක ඉරියව්වකින් හිටියත් ඇගේ ශරීරයේ අර ඇඳ තුවාල ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති වෙන්නේ නැහැ. කොහොමනත් මාත් එක්ක ඉන්න මේ මොහොතේදී හෙද සොයුරිය, අජන්ති හෙද සොයුරිය, ඔබතුමිය කොහොමද අපිට කරුණු පැහැදිලි කරන්නේ මේ වාට්ටුවේ මේ ඒකකින් ලැබෙන සේවාවන්? මේකට අපි පේෂන්ලා 4 දිනක් දාන්නේ. බෙඩ්ස් 4යි තියෙන්නේ. ඒ 4ටම මොනිටර්ස් දාලා තියෙන්නේ. මෙතනින් වෙන්නේ ප්‍රේ කාලෙන් කාලට වගේ ඔබ්සර්වේෂන් යන ලෙඩ්ඩු ඉන්නේ. ඩෙංගි හෙමරෙජික් ෆීවර්, ඩෙංගි රක්තපාත උන මයෝකාඩියල් ඉන්ෆැක්ෂන්, ඒ කියන්නේ හાર્ට් ඇටැක් වගේ පේෂන්ලා මේ බෙඩ්ස් 4ට දාලා තියෙන්නේ. මෙතන නර්ස් කෙනෙක් ඉන්නවා, ඊට සහායක ඇටෙන්ඩන්ට් කෙනෙක් ඉන්නවා.
ඒගොල්ලෝ පැය කාලෙන් කාලට ඔබ්සර්වේෂන් කරනවා. විශේෂයෙන්ම හෙද නිලධාරිනියගේ අතින් ඔබ්සර්වේෂන් වෙනවා. ආටි සේවකීන් හෙදියන් සිටින්නේ 13 දෙනෙක් පමණයි. ඒගොල්ලෝ උදේ දවල් හවස ඩියුටි තුනටම යොදවන්න ඕන. ඒ වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ගත්තාම හෙද උපස්ථායක 10 දෙනෙක් ඉන්නවා. පිරිමි කනිෂ්ඨ කාර්ය මණ්ඩලය 5 දෙනයි. ගැහණු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය 7 දෙනයි. ඉතින් ඒගොල්ලන්ගෙන් උපරිම සේවාව සිදු කරගන්නවා. මොකද බයිස්ටෑන්ඩ්ලා රෝගීන් ළඟ නතර කරන්න කිසිදු කෙනෙක් නැති හින්දා ඇඳන් 48ක් ඉන්න ඊට අමතරව පේෂන්ලා රැඳෙනවා 48ට අමතරව. වයමින් වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය අරුණ පුළුතුංග මහතා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 8ක් පමණ සිටිනවා. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. රංජන් මහත්මයා අපි දැනගන්නට කැමති ජාතික රෝහලේ මූල්‍ය පරිපාලන කටයුතු කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා ජාතික රෝහල කිව්වහම දිවයිනේ තියෙන අවසාන රෝගීන් යොමු කිරීමේ රෝහල. ඒ වගේම විශාලතම රෝහල. ආසියාවෙත් රෝහල් ගත්තාම මේ රෝහල අද්විතීය ස්ථානයක සිටින විශාලතම රෝහල. එතකොට මේ රෝහලේ මාසිකවත් ඒ වගේම වාර්ෂිකවත් විශාල වියදමක් රජය මගින් දරනු ලබනවා. මේ කටයුතු කරනකොට මට ගණක අධිකාරීන් තව 4 දෙනෙක්ගේ සහාය තියෙන. ඒ වගේම මගේ මූල්‍යංශයේ කාර්ය මණ්ඩලයේ 100ක් පමණ සිටිනවා. අංශ 7ක් පමණ තියෙනවා. ඒ සියලුම සම්පත් යොදාගෙන මේ කටයුතු කරගෙන යනවා. රෝගීන් සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම සහ කාර්ය මණ්ඩලය සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම කොයි විදිහට සිද්ධ වෙන්නේ? රජයෙන් දෙන මුදල ඇරුණාම අපිට වෙනත් කිසිදු ආදායමක් මේ රෝහලට හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ සියලුම මේ මුදල් රෝගීන් වෙනුවෙන් වියදම් කරනවා. ඒතකොට රෝගීන්ගෙන් අපි අය කිරීමක් කරන්නේ නැහැ. ඒවා නොමිලේ සපයන. ඔක්කොම කාර්ය මණ්ඩල එකතුව 8500ක් විතර. මේ අයට වැටුප් ගෙවන්න මාසිකව මිලියන 25ක් විතර වැඩි. ඊට අමතර වශයෙන් අනිකුත් වියදම් සඳහා මිලියන 180ක් 90ක් අතර ප්‍රමාණයක් වැයෙනවා. ඒතකොට අනිකුත් වියදම් කිව්වහම එතෙන්දී අයිති වෙනවා රෝහල මගින් මිලට ගන්න අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය දවල්. ඊළඟට මේ රෝහලේ විදුලි වියදම් සඳහා අපි විදුහල් මණ්ඩලයට ගෙවීම් කරන්න ඕනේ. මාසිකව ඒ සඳහා වැය වෙනවා මිලියන 27ක් 30ක් අතර ප්‍රමාණයක්. ඒ වගේම පිරිසිදු කිරීමේ සේවාවන් සපයන්න අපිට ගෙවන්න වෙලා තියෙනවා මිලියන 20ක්. ඊළඟට අපි ආරක්ෂක සේවා ඒ සඳහාත් මිලියන 10ක් පමණ අපි ගෙවනවා. ආහාර අමු ආහාර ද්‍රව්‍ය අපි සපයලා අපි ඉතාම හොඳ පිරිසිදුව පාත්‍රගෙන යන මුළු තැංගයක් තියෙනවා. ඒ මුළු තැංගයට අපි දිනපතා අමු ආහාර ද්‍රව්‍ය සපයනවා. එතකොට ඒ සපයලා ඒ සැපයීම වෙනුවෙන් අපි මාසිකව මිලියන 20කට ආසන්න ප්‍රමාණයක් අපි ගෙවනවා. ඒ වගේම දෛනිකව මේ කටයුතු ගොඩනැගිලි ඒ අවශ්‍ය පරිසරය පාත්‍රගෙන යන්න මාසෙකට අඩුම ගානේ මිලියන 8ක්වත් ඒ වැය වෙනවා. වෙනම ඒ සම්බන්ධ නඩත්තු වැඩ කරන ඒ මේ සමාගම් අපි බඳවගෙන ඒ කටයුතු නිසි පරිදි කරගෙන යනවා. ංශේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ සහ ප්‍රවාහනාංශයේ භාර රෝහල් ලේකම්තුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන අංශයක්. රෝගී සත්කාරක සේවාවේදී මේ අංශේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ප්‍රවාහන සේවා වශයෙන් ගිලන් රථ සේවය තමයි අපේ වැදගත්ම අංශය වෙන්නේ. ගිලන් රථ සේවයක් අපි පැය 24 පුරා ක්‍රියාත්මක ගිලන් රථ සේවයක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙත් අනිවාර්යයෙන්ම රෝහල අභ්‍යන්තර වාට්ටුවල සිට විශේෂිත ඒකක යුනිට් වලට ඒ වගේම අවට රෝහල් වලට පරීක්ෂණ කටයුතු වලට ඒත් එක්කම විශේෂ රෝහල් කරා යවන්න ඉන්න රෝගීන් ප්‍රවාහන කටයුතු වගේ දේවල් සිද්ධ වෙනවා. ඊට අමතරව අපි හදිසි අවස්ථාවල ආපදා හදිසි ගිනි ගැනීම වගේ අවස්ථා වුණොත් ඒ ඕනෑම වෙලාවකදී ක්‍රියාත්මක වෙන්න සූදානම් කණ්ඩායමක් අපිට ඉන්නවා.
අපට මුණ ගැහෙනවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ ප්‍රධාන රෝහල් ලේකම් බර්නඩ් අත්තනායක මහතා. ඔබතුමන්ට අයබෝවන්. අත්තනායක මහතාගෙන් අපි දැනගන්නට කැමති, දිනකට විශාල රෝගීන් පිරිසක් ශ්‍රී ලංකා ජාතික රෝහලට පැමිණෙනවා. මේ රෝගීන්ට හොඳ සේවාවක් ලබා දීම සඳහා මේ සේවක මඩුල්ලේ සූදානම කොයි වගේද? ඇත්තටම මේ අපි හොඳ ගුණාත්මක සේවාවක් ලබා දෙන්න තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එතකොට අපි ඒකට කාර්ය මණ්ඩල පුහුණු කිරීම වැඩසටහන් අපේ මේ පුහුණුවීම් සම්බන්ධ කටයුතු කරන අංශවලින් සිද්ධ කරනවා. ඒ වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විනය ආරක්ෂා කරන්න අපි නොයෙකුත් පියවර ආරම්භ තියෙනවා. එතකොට අපේ පරිපාලන නිලධාරීන් දිවා රාත්‍රි දෙකෙන්ම රෝවල් භූමිය සංචාරය කරමින් මේ රෝවලේ පිරිසිදුභාවය ආරක්ෂා කරගන්නත්, එතකොට විනය ආරක්ෂා කරගන්නත් ලොකු කැපවීමකින් මේ කටයුතු කරනවා. ඊට වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය කියන්නේ ඇත්තටම රෝවලක නැතුම බැරි කාර්ය මණ්ඩලයක්. ඒ මොකද කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ නැත්තම් රෝවලක් පවත්වාගෙන යන්න බෑ. ඔය සමහර දකින්න ඇති එක එක අවස්ථාවලදී කනිෂ්ඨ මණ්ඩලය නැතුව ගියාම අපේ වැඩ කටයුතු ගොඩාක් දුරට අඩාල වෙනවා. ඉතින් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය රෝවලට වැදගත්ම කණ්ඩායමක් කියලා මම කියනවා. ස්තුතියි ඔබතුමන්ට. එහෙමනම් අපි බලමු තවත් ජාතික රෝහලේ ජාතික මෙහෙවර පිළිබඳව තවත් තැනකින් ඔබට යමක් කියන්නට. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ඒ වගේම ඔවුන්ගේ සත්කාර පිළිබඳව කතාබහ කිරීමේදී 2500ක් පමණ වන හෙද කාර්ය මණ්ඩලය අති විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් මේ කාර්යභාරය පිළිබඳව අපි කතා කරන්නට සූදානම් වෙනවා. ඒ සඳහා හොඳම දවස අද කියලා මම විශ්වාස කරනවා. මා සමග සිටිනවා කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිණිය දීපාණි චන්ද්‍රිකා කරුණාරත්න මහත්මිය. මම ඔබතුමියගෙන් මුලින්ම අහන්නට කැමති මේ 2500ක් වන පිරිස කොයි වගේ කාර්යභාරයක්ද මේ රෝහල තුළ ඉටු කරන්නේ රටේ ජනතාවට වඩාත් හොඳ සෞඛ්‍ය සේවයක් සැපයීම සඳහා? ඇත්තටම ජාතික රෝහල වෙත පැමිණෙන රෝගියෙක් ඇතුළ වූ මොහොතේ ඉඳන් රෝහල තුළ ලබන්නා වූ ශල්‍ය කර්මයක් වෙන්න පුළුවන්, සාමාන්‍ය වාට්ටුවක ලබන්නා වූ ප්‍රතිකාරයක් වෙන්නට පුළුවන්, ඊට අමතරව විවිධ වෛද්‍ය ප්‍රතිකාර වෙන්නට පුළුවන්. ඒ රෝගියා සඳහා අවශ්‍ය වන සෑම ප්‍රතිකාරයක් ලබා දෙන්නටම අපගේ හෙද හෙදියන් දවසේ පැය 24 පුරාම ඉතාම කඩිනමින් යහුසුලුව ඒ ප්‍රතිකාරය ලබා දෙන්නට සූදානම් වෙලා ඉන්නවා. එතකොට මේ සේවයේ ඒ ගුණාත්මක බව, ඒ ස්ථාවරය පවත්වාගෙන යාම සඳහා බඳවා ගැනීමේ පටන් කොයි වගේ ආකාරයේ ක්‍රියාදාමයක්ද සිදු කරන්නේ? ඇත්තටම හෙද සේවාව සඳහා බඳවගන්නේ අපොස අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා අංශයෙන් සමත් අය තමයි බඳවා ගැනීම කරන්නේ. ඉන් අනතුරුව ඔවුන් 3 අවුරුදු පුහුණු පාඨමාලාවක් ඩිප්ලෝමාවක් දක්වා අධ්‍යාපනය ලැබලා තමයි මගේ රෝහල වෙත සේවයට වාර්තා කරන්නේ. එසේ වාර්තා කරන හෙද නිලධාරීන් ඩිප්ලෝමාධාරීන්ට අමතරව විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවෙන උපාධිධරයන් රෝහල තුළ සේවයේ නියැලෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ ගුණාත්මක භාවය තවදුරටත් පවත්වාගෙන යන්නට රෝහල තුළ විවිධ පුහුණු වීම් කටයුතු මාසිකව සංවිධානය කරමින් අපි ඔවුන්ගේ ශිල්පීය දක්ෂතා, දැනුම, ආකල්ප වෙනස් කරලා වඩාත් හොඳ මහජන සේවාවක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම මේ හෙද සේවය තව වඩා සංවර්ධනය කරන්න නම්, දියුණු කරන්න නම් මොන වගේ දේවල් කළ යුතුයි කියලාද ඔබ විශ්වාස කරන්නේ? මම හිතන විදිහට ඇත්තටම අපේ හෙද කාර්ය මණ්ඩලය විශාල හෙද හිඟයක් එක්ක කටයුතු කරගෙන යන්නේ. අපේ හෙද නිලධාරීන් පැය 24, පැය 12 වගේ එක දිගට සේවා මුරයන් දුෂ්කරව තමයි රාජකාරිය කටයුතු කරන්නේ. රෝහල තුළ තව අපේ සේවා කටයුතු යහපත් කරන්නට නම් අපිට අනාගතයේදී හෙද කාර්ය මණ්ඩලයේ ප්‍රමාණවත් ලෙස ලැබිලා අපි ජාත්‍යන්තරයේ දිහා බැලුවොත් හෙද සේවාව තියෙනවා යම්කිසි රෝගීන් සංඛ්‍යාවකට රෝගීන් 10ක් බලාගන්න හෙද නිලධාරිනියක්. නමුත් අපේ හෙදියන් රෝගීන් 60ක්, රෝගීන් 70ක් බලන අවස්ථා තියෙනවා හෙද නිලධාරින් දෙදෙනෙක් වගේ. ඉතින් මෙහි ගුණාත්මක බව වැඩි කරන්නට නම් අනාගතයේදී අපිට හෙද නිලධාරීන් සංඛ්‍යාව අවශ්‍ය වෙනවා. අපේ අනාගත දැක්මකුත් වෙනවා ගුණාත්මක බව තවදුරටත් වැඩි කරන්නට. ඔබ ජාත්‍යන්තරය ගැන කතා කළා. ජාත්‍යන්තරත් එක්ක සංසන්දනය කළ බලද්දී අපි කොයි වගේ මට්ටමකද ඉන්නේ? ජාත්‍යන්තරයත් එක්ක බලනකොට අපේ හෙද සේවය ඉතා හොඳ මට්ටමක පවතිනවා. නමුත් සමහර වෙලාවට අපිට ජාත්‍යන්තර මට්ටමට යන්න බැරි අවස්ථා උදා වෙලා තියෙනවා. මොකද අපේ අධ්‍යාපන තත්ත්වයේ ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. බහුතරයක් හෙද හෙදියන් ඉන්නේ උපාධිධාරී හෙද නිලධාරීන්. නමුත් මං හිතන්නේ ලංකාව තුළ හෙද සේවාවේ නව නැම්මක් තියෙනවා. අපිට දැන් අවකාශය විවර වෙලා තියෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරහා ජාත්‍යන්තර ප්‍රමිතීන් කරා ළඟා වෙන්නට.
ඒ සඳහන් කළ ආකාරයටම ලංකාවේ රෝහල් ජාලය තුළ හෙදහෙදියන් අති විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් ඇයතින් කියවුණු කතාව තමයි ඉතා විශාල හිඟයක් ඇතුව තමයි මේ කටයුතු මේ තරම් සාර්ථකව කරගෙන යන්නේ. එනිසා අපේ රටේ තරුණ පරම්පරාවට අවස්ථාවක් දෙනවා මේ ගෞරවනීය වෘත්තියට එළඹෙන්නට. ඔබතුමීටම අවස්ථාවක් දෙනවා අපේ රටේ තරුණ පරම්පරාවට ආරාධනා කරන්න. ඇත්තටම හෙද සේවාව කියන්නේ මානව හිතවාදී සේවාවක්. ඉතින් අද තරුණ පරපුර දිහා බලනකොට අපිට පේන දෙයක් තමයි ගොඩක් අය කම්පියුටර් ඒ වගේම බැංකුවල වැනි වඩා පහසුවෙන් කරන්නට පුළුවන් රැකියාව වෙත බැඳීමේ නම්‍යතාවයක් තියෙන බව. ඉතින් මම කියන්න කැමති මිනිස්සෙකු ලෙස ඉපදිලා උපතේ සිට මරණය දක්වා මිනිස්යාට අතිමහත් සේවයක් කරන්නට පුළුවන් මෙවැනි වෘත්තියකට සම්බන්ධ වෙලා ඔබත් ජීවිතේ මානව වර්ගයාට යම් සේවයක් කරන්නට අපහායක් වෙන්න කියලා ආරාධනය කරන්නට. ජාතික මහා රෝහල ශ්‍රී ලංකාවේ ඉසිල් රසපුව. ජාතික රෝහලේ තවත් සුවිශේෂී ස්ථානයක අපි දැන් මේ රැඳී සිටින්නේ. මේ තමයි ජාතික රෝහලේ මුළු තැන්ගය. ඔබට පේනවා ඇති විශාල මුළු තැන්ගයක් මේ මුළු තැන්ගය. මේ පිළිබඳව කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා ජාතික රෝහලේ පෝෂණවේදී DH ලියනගේ මහතා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ලියනගේ මහත්මයා අපිට කියන්නකෝ මේ මුළු තැන්ගයේ විශේෂත්වය මොකක්ද කියලා. ඔව් ඇත්තටම අපේ ජාතික රෝහලේ මුළු තැන්ගය විශේෂ වෙනවා කාරණා ගණනාවකින්. ඇතර මේක විශ්වකර්ම ස්ථානයක් කියලා කිව්වොත් හරි වටිනවා. මොකද මේක මේ අද දවස ගත්තොත් අද දවසේ රෝගීන් 2300කට පමණ දෛනික ආහාරය මේ තුළ නිෂ්පාදනය වෙනවා නිපුණනවා. මේ සඳහා අපිට තියෙන ඉඩකඩ ඇවිල්ලා වර්ග අඩි 6000ක විතර ඉඩකඩක් මේක තියෙන. ඒතර මේ සඳහා වැය වෙන කාර්ය මණ්ඩලය 30ක 40ක විතර කාර්ය මණ්ඩලයක් තමයි මේකට කැප වෙලා කටයුතු කරන්නේ. අපිට තියෙන්නේ ටිකක් අර උපකරණ වැත්තෙන් ගත්තාම මේ එළවලු කපන ආදී උපකරණ වශයෙන් ගත්තාම ඉතාම අඩු පහසුකම් ටිකක්. ඒ අතරින් මේ විවිධ රෝගීන් ඒ කියන්නේ ඔබ හඳුනාගත්ත මදින කලින් අවස්ථාවේ විවිධ රෝගීන් මේ රෝහල තුළ ප්‍රතිකාර ගන්න ඒ විවිධ රෝගීන්ට අවශ්‍ය විවිධ ආහාර සැපීමට මේ අපේ කාර්ය මණ්ඩලය බොහොම යූසුලුව කැප වෙනවා. තවමත් අපි දකිනවා රෝගියෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම ගෙදරින් කෑම වේලක් රැගෙන ඉන්නට ඒ රෝගියාගේ පිරිස ඥාතීන් උත්සාහ කරනවා. ඒ මොකද මේ රෝහලින් ලබා දෙන ආහාර වේල ලබා දෙන්නට ඔවුන්ගේ පුංචි අකමැත්තක් තිබෙනවා. ඒ පිළිබඳව ඔබතුමාට මොකද කියන්න තියෙන්නේ? ඔව්. ඇත්තටම මේක අපිට ලැබිච්ච හොඳ ස්වර්ණමය අවස්ථාවක්. ඒ කියන්නේ පැහැදිලි කිරීමක් කරන්නට. ඉතින් දැන් අපේ රෝහලේ අපි කරන ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කරොත් අපි අමු ආහාර ද්‍රව්‍ය බාර ගැනීමේදී විශේෂ පරීක්ෂාවකට මේ අමු ආහාර ද්‍රව්‍ය පරීක්ෂණ කරනවා. ඊට පස්සෙ මේවා නිසි පරිදි ගබඩා කිරීමටත් නමුත් ගබඩා කර ස්ථානයේ ආහාර පිළියෙල කිරීමට ගද්දි පරීක්ෂාවත් ඊට පස්සේ ආහාර පිළියෙල කරන අවස්ථාවේදී ඒ කපන අවස්ථාවේදී ඒ දෙන අවස්ථාවේදී නැවත පිසින අවස්ථාවේදී වශයෙන් වරින් වර අපේ ප්‍රවීණ සූපවේදීන් ඒ වගේම විශේෂ සීමේ ජ්‍යෙෂ්ඨ ආහාර නිරීක්ෂකවන් මේ සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයකින් පසු වෙනවා. පිසූ පසුවත් මෙම ආහාර ආරක්ෂා සහිතව මෙම ප්‍රදේශයේ ගබඩා කර තබනවා. ඒ වගේම වාට් වලින් පැමිණ මෙම ආහාර අරන් එන අපේ සෞඛ්‍යකාර සහායකවරු ඒගොල්ලොත් ඒ ගිනියන අවස්ථාවෙත් ආහාර නිරීක්ෂකවන් විශේෂ උපරීක්ෂාවෙන් යුතුව ඒගොල්ලන්ගේ ආහාරය ගැන සොයා බලනවා. ඒ වගේම මේක පිළියෙල කරන අපේ කාර්ය මණ්ඩලය ඔබ දකින්නත් ඇති නිසි පරිදි තමන්ගේ පෞද්ගලික සුවස්ථාවය ගැන සැලකිල්ලෙන් කටයුතු කරනවා. ඒ වගේම අපට සහාය වෙනවා අධීක්ෂණ සහායෙන් අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණලා ඒගොල්ලෝ මෙම ස්ථානය නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිතව පවතිනවාද කියන කාරණාව පිළිබඳව සොයා බලනවා. අර ගෙදරදී කාලා පුරුදු රස දේවල් නොලැබෙන්න පුළුවන්. නමුත් මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් සුවය ලබා රෝගියා ඉක්මනට ගෙදර යැවීමේ ක්‍රියාවලිය. ඉතින් එතෙන්දී රසයේ පුඩි වෙනසක් ඇරෙන්නට ගුණාත්මක භාවයෙන් නම් අපේ ආහාරවල කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපි මහජනතාවට මේ අවස්ථාවේ කියා සිටින්න කැමතියි ඔබ ජාතික රෝහලට එනවා නම් ජාතික රෝහලේ මුළු තැන්ගේ ආහාරම ලබා ගන්න ඔබට ඉක්මනට ගෙදර යන්න පුළුවන්. ඊළඟ මහත්තයා තවත් එක ප්‍රශ්නයක් ඔබට යොමු කරන්න කැමතියි. දැන් විශාල පිරිවැයක් දරන්නට සිදු වෙනවා මේ කටයුත්ත සඳහා. මේ
ආහාර වේල අපි ලබා දෙන්නේ නොමිලේ මේ රෝගීන්ට. මේ පිළිබඳව ඔබට කියන්න තිබෙනවා. ඔව් ඇත්තටම ශ්‍රී ලංකා රජයත් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් ප්‍රතිපත්තියක් වශයෙන් රජයේ රෝහල් වලට පැමිණෙන රෝගීන්ට ඒ අයගේ ආහාර වේල රජයේ වියදමින් නොමිලේ සපයනු ලබනවා. ඉතින් මේ ආහාර වේල තුල අන්තර්ගතයි ඇතැම් විට විශේෂ පරිපූරක ආහාර පවයි. මේවා සාමාන්‍ය රුපියල් 2000ක් විතර මිල වෙනවා එක ටින් එකක්. ඉතින් මේ ආහාර සියල්ලම රජයේ රෝහලෙන් මේ රෝගීන්ට ලබා දෙනවා. මොකද මේකේ අරමුණ තමයි රෝගියාගේ රෝග සුවය ලැබීමේ ක්‍රියාවලියට ඇඟ අභ්‍යන්තරය සවිමත් විය යුතුයි. එතකොට දැන් වෛද්‍යවරයා රෝගියාට ප්‍රතිකාර කරන අතරතුරේදී තීරණය කරනවා එම රෝගියාගේ පෝෂණ මට්ටමේ දුර්වලතාවය පවතිනවා කියලා. එතකොට ඒ රෝගීන්ගේ එම රෝග විස්තර පෝෂණ වේදීන් වශයෙන් අප වෙත යොමු කරනවා. එතකොට අප මෙම රෝගියාට ගැළපෙන ආකාරයේ විශේෂ ආහාර වට නිර්මාණය කරනවා. මෙම ආහාර වටයක් සමහර ලාට එක රෝගියෙකුට රුපියල් 25000ක් 30000ක් වෙන්නත් පුළුවන්. එක රෝගියෙක් වෙනුවෙන් ඒ දවස් ගානට. ඉතින් මෙම ආහාර වලට රජයේ වියදම් කරනුවේ මේ මහජනතාවගෙන් මුදල්. ඉතින් මේ මහජනතාවගේ මුදල් වියදම් කිරීමෙන් රජයට ලොකු ජයග්‍රහණයක්. අපි ප්‍රෝහල්ට ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. මොකද මෙම ආහාර අපේ රෝගීන් හරියට පරිභෝජනය කරොත් ඒගොල්ලන්ගේ අර සුවතාවයට මෙම වියදම බලපානවා. ඉතින් ICU එකේ patient කෙනෙක් දවස් 5ක් ගත කරන එක අපිට දවස් 4ෙන් නතර කරන්න පුළුවන් නම් තව රෝගියෙක් ඊට කඩ විවර වෙනවා. වියදම අනිත් පැත්තෙන් අඩු වෙනවා. ඒ නිසා මෙම ආහාර වලට කරන වියදම ඇත්තම ආයෝජනයක්. ඒකෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. මුළුතැන්ගේ ප්‍රධාන ආහාර නිරීක්ෂිකාව PS මැණිගේ මහත්මිය ඔන්න අපිත් එක්කලා ඉන්නවා. අපිට ඔබතුමී සඳහන් කරන්නකෝ මේ ඔබේ කාර්යභාරය කොයි වගේද කියලා මේ මුළුතැන්ගේ ඇතුලේ. මගේ කාර්යභාරය තමයි අපට ලැබෙන අමු ආහාර ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයන් අනුව වාට සහ ඒකකවලට පිසීම් සිදු කළා. මගේ ආහාර නිරීක්ෂිකාවන් යටතේ ඒවා නිරීක්ෂණය කළා වාට වලට සහ ඒකකවලට බෙදා හැරිනවා. ජාතික රෝහල සතුව රසායනාගාර ප්‍රධාන වශයෙන් දෙකක් පවත්වාගෙන විශේෂයෙන්ම නේවාසික රෝගීන්ගේ පරීක්ෂාවන් සඳහා අභ්‍යන්තරව ඉතාමත්ම ප්‍රධාන ගණයේ රසායනාගාරයක් පවත්වාගෙන යනවා. ඊට අමතරව බාහිර රෝගී අංශයේ එදිනෙදා ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ රෝග නිර්ණය සඳහා අවශ්‍ය පරීක්ෂාවන් කර ගැනීමට මෙම ස්ථානයේ පවත්වාගෙන යන මෙම රසායනාගාරය ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ රසායනාගාරයේ සිදුවෙන කාර්යභාරය කොයි වගේද? එහිදී අපේ ජනතාවට ඉටු කරගන්න පුළුවන් සේවාවන් මොනවාද? මේ ගැන කතා කරන්න අපි මෙම රසායනාගාරයේ අධිකාරීතුමිය හමු වෙනවා. ඇය භද්‍රා ගමගේ මහත්මිය. අපි ඔබගෙන් මුලින්ම අහන්නට කැමති මෙහි සිදුවෙන කාර්යභාරය කොයි වගේද බාහිර රසායනාගාරයේ? බාහිර රෝගී අංශයෙන් ඉල්ලුම් කරන විශේෂ පරීක්ෂණ ෆුල් බ්ලඩ් කවුන්ට් වගේ ඩෙංගු රෝගීන්ගේ හදිසි පරීක්ෂණ අපි මෙතන කරන්නේ. අපිට එවැනි රෝගියෙක් ආවම අපි ඉතා ඉක්මනින් ඒ වාර්තාවක් ලබා දෙන්න තමයි මෙතන උත්සාහ ගන්න. අපි ඇත්තටම පැය කාලක් පැය භාගයක් ඇතුළත අපි රිපෝට් එක ලබා දෙනවා ඒ අයට. එතකොට ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා ජාතික රෝහලට ඇතුළත් වෙන රෝගීන් සංඛ්‍යාව අඩු කරගන්න. රෝගියාටත් තමන් කැමති ගෙදර ඉන්නනේ ගොඩක් විට. ඒ නිසා ගෙදර යන්න පුළුවන්ද නැද්ද කියන එක ඩිසයිඩ් කර තීරණය කරන්නේ ඒකෙන්. ඒකම කරලා අපි ඉක්මනින් රිපෝට් එකක් ලබා දෙනවා. ඊට අමතර මෙතන මුත්‍රා දෙක සියලු පරීක්ෂණ කරනවා. තවත් සායනික පරීක්ෂණ සියල්ලම මෙහෙ කරනවා. සාමාන්‍යයෙන් ලංකාවේ අනිත් රෝහලක නොකෙරෙන බාහිර රෝගී අංශයේ කිසිම පරීක්ෂණාගාරයක නොකෙරෙන සියලු පරීක්ෂණ මෙහි කරනවා. සාමාන්‍යයෙන් ඩෙංගු රෝගය හා සම්බන්ධව කතා බහ කිරීමේදී මේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියන වචනේ අපිට නිරන්තරයෙන්ම ඇහිලා තිබෙනවා. ඒ මත වෛද්‍යවරුන් තීරණය කරනවා රෝගියාගේ තත්ත්වය සහ නොයෙකුත් කාරණා. ඉතින් මේ ස්ථානයේ මේ සිටින රසායනාගාර විද්‍යාඥ අනුපම මහතා ඔහු සිදු කරමින් සිටින මේ පරීක්ෂණවල කටයුතු. ඉතින් අපි ඔබෙන් දැනගන්නට කැමති සැබවින්ම කොයි ආකාරයටද මේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක මනින ක්‍රමය, ඒ වගේම මේ තාක්ෂණික ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ? ඇත්ත වශයෙන්ම ඉස්සර කාලේ වගේ නෙමෙයි, දැන් ඉතාමත්ම නූතන තාක්ෂණයේ භාවිතයට ඇවිල්ලා තියෙනවා. දැන් ඔබ මේ දකින යන්ත්‍රය ඇවිල්ලා දැනට මේ ශ්‍රී ලංකාවේ පවතින ඉතාමත්ම තාක්ෂණින් අනුන නූතන මේ හඳහා පවතින ඉතාමත්ම නවීන යන්ත්‍රයක්. එතකොට ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත අපිට රෝගීන් වෙනුවෙන් මේ වාර්තා ලබා දීමේ හැකියාව තියෙනවා. කෙටි කාලයක් කියන්නේ කොච්චර කාලද? අත වශයෙන්ම දැන් සාම්පල් ගන්න තැන ඉඳලා මේ යන්ත්‍රයට සාම්පලය ඇතුල් කරලා වාර්තාව ලබාගෙන ඒක රිවීව් කරලා
ඒ වාර්තා නිවැරදි බව තහවුරු කරගත් පසු අපිට විනාඩි 20ක් වෙන කෙටි කාලයක් ඇතුළත රෝගියාට ඒ පහසුකම වාර්තාව ලබා දීමේ පහසුකම දැන් තියෙනවා කියලා සතුටින් කියන්න පුළුවන්. ඒ වගේම නිර්වද්‍යතාවය ගැන කතා කරද්දී තොරතුරු වශයෙන්ම දැන් ලෝකේ තියෙන ඉතාමත්ම ඉහළම නූතන තාක්ෂණයේ මේ මැෂින් යන්ත්‍රයේ සතු තියෙනවා වගේම අපි ඊට අමතරව ක්වොලිටි කන්ට්‍රෝල් එහෙම නැත්නම් තත්ත්ව පාලන විධික්‍රම ගණනාවක් මගින් මේ යන්ත්‍රයේ නිවැරදිතාව දිනපතා පරීක්ෂා කරමින් තමයි මේ වාර්තා ලබා ගැනීමට ප්‍රථම මැෂින් එක ස්ටෑන්ඩයිස් කරලා උදේ මුලින්ම කරන කාර්යය ඒක. ඊට පස්සේ තමා රුධිරින් වාර්තා ලබා ගැනීම සඳහා මේ මැෂින් එක සැකසීම සිද්ධ වෙන්නේ. එයින් පසුව තමා ඊටාම නිවැරදි බව තහවුරු කරගත් වාර්තාවක් තමයි රෝගියාට ලැබෙන්නේ. අතර මේ ෆුල් බ්ලඩ් කවුන්ට් කියන අපි අහන කතාව කොයි වගේ තාක්ෂණික ක්‍රියාදාමයක්ද? වශයෙන්ම මේක වසර ගණනාවකට කලින් මැනුවල් තාක්ෂණය කියන්නේ අපි විසින් සියල්ලම අපේ අතින් සිද්ධ කරේ. නමුත් මේ නූතන මැෂින්ස් වල ඒ කියන්නේ මේ හිමටොලොජි ඇනලයිසස් වල ආගමනයත් එක්ක ඉතාම පහසුවෙන් වේගවත් සහ ඉක්මනින් වඩා විශ්වාසදායී වාර්තාවක් ලබා දීමේ පහසුකම ලැබිලා තියෙනවා. දැනට මේ ඔබ දකින යන්ත්‍රය මේ සඳහා ශ්‍රී ලංකාවේ භාවිත වන ඉතාමත්ම ඉහළ නූතන තාක්ෂණික සහිත යන්ත්‍රයක්. ඉතින් සාමාන්‍යයෙන් අපේ සේවාලාභීන් වන රෝගීන්ගේ අදහස තියෙනවා මේ පෞද්ගලික අංශයේ රෝහල්වල තමා මේ ගොඩාක් වටිනා මේ නූතන මැෂින් තියෙන්නේ කියලා. නමුත් අපි සතුටින් කියන්න කැමති ශ්‍රී ලංකා ජාතික රෝහල සහ රජයේ රෝහල් සියල්ලම සතුව පවතින්නේ දැනට ලෝකයේ පවතින ඉතාමත්ම ඉහළ නවීන තාක්ෂණික සහිත යන්ත්‍ර. මොකද අපි මේ සම්බන්ධයෙන් ප්‍රචාරණ ව්‍යාපාර දියත් කරන්නේ නැති නිසා රෝගීන් සිතා සිටිනවා රජයේ රෝහල්වල තියෙන අඩු පහසුකම් මේ අතින් තමුන්ට ලැබෙන වර්තාවල යම්කිසි දෝෂ සහගත තත්වයක් ඇතයිද කියලා. නමුත් අපි කියන්න ඕන ඉතාමත්ම වගකීමෙන් මේ සඳහා පවතින ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණය අප සතුව තියෙනවා. ඔබගේ වර්තාවට ඉතා ඉහළ නිර්වද්‍යතාවයක් සහ වේගවත් භාවිකින් මේ වර්තා මේ ඔබ අතර ලබා දීමට අපි සැදී පැහැදී ඉන්නවා කියන එක. සානගාර සේවාව කියන එක අත්‍යවශ්‍යම තිර පිටුපස දක්වන රංග දැක්වීමක් වගේ. මොකද ඒක අත්‍යවශ්‍යම රෝගියෙක්ගේ රෝගය මොකක්ද කියලා හඳුනා ගන්න නැතුව වෛද්‍යවරයාට ප්‍රතිකාර කිරීම අපහසුයි. ඒ රෝග හඳුනා ගැනීම සඳහා සියලුම වෛද්‍ය පරීක්ෂණ අපේ රසායනගාරයේ විවිධ අංශවලින් කෙරෙනවා. ඒ රසායනගාර පරීක්ෂණ කිරීම සිදු කරන්න තමයි අපි මේ කාර්ය මණ්ඩල වශයෙන් ගත්තොත් විශේෂඥ වෛද්‍යවරුන් 7 දෙනෙකු වෛද්‍ය අධික පරිපාලන වශයෙන් වෛද්‍ය රචනාකාර කාර්මිද්‍යාන අධිකාරීන් 3 දෙනෙකුත් 70ක පමණ වෛද්‍ය පරිදනාකාර තාක්ෂණ නිලධාරීන් සහ රචනාකාර සහායක නිලධාරීන් 23ක් පමණ සහායක සේවක මණ්ඩල 28ක් පමණ මෙම රචනාකාරයේ සේව කරනවා. ඉතින් මේ හැමදෙනාම එකතු වෙලා මේ රචනාකාර සේවාව දියුණු කිරීමට අත්‍යවශ්‍යම භෞතික මානව සම්පත් විදියට අපි භෞතික සම්පත් විශේෂයෙන්ම අපිට නවීනතම උපකරණ ලැබිලා තියෙනවා ඇනලයිසර්ස්. මේ මාංශයේ බැලුවොත් අපිට ලැබිලා තියෙන ඇනලයිසර්ස් පුජ්ජලික අංශයට වඩා තාක්ෂණික වශයෙන් දියුණු ඇනලයිසර්ස් තියෙනවා. සුත්‍රජීවි අංශය ගත්තම අපි බ්ලඩ් කල්චර් එකක් කරාම ඒක ඉන්ඩිකේට් කරන්න පුළුවන් ඒ විසබීජ හඳුනාගත් වහාම ඒක දැනුම් දීමක් කරනවා. එතකොට අපිට ඒක කිරීම ඉතාම පහසු වෙලා තියෙනවා. ඉතින් අපි මේ රසායනාගාර පරීක්ෂණ වාර්තාව මේ සියලුම රෝග සඳහා අවශ්‍ය හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කරන්නේ මේ මාංශයෙන්. තොර පටක වේදයේ සිදු කරන ලබන මේ පිළිකා සම්බන්ධ සියලුම රෝග හඳුනා ගැනීම සඳහා එමාංශය මම හිතන්නේ ඔබට දැක් ගන්න පුළුවන් වෙයි. ඉස්සෙල්ලා අපි දැක්කා බාහිර රෝගී අංශයේ රසායනාගාරයේ කොයි විදිහද වැඩ කටයුතු කරන්නේ, ඒ පරීක්ෂණ සිදු වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ රෝහල තුල නේවාසිකව ප්‍රතිකාර ගන්න රෝගීන්ගේ රසායනාගාර පරීක්ෂණ කොයි විදිහද සිදු වෙන්නේ මේ පිළිබඳව කතා කරන්නයි සූදානම් වෙන්නේ. අපිත් එක්ක ඉන්නවා ශුද්ධජීව විද්‍යා විශේෂඥ වෛද්‍ය ගීතිකා පටමැදිගේ. අපි ඔබගෙන් මුලින්ම දැනගන්න කැමති විශේෂයෙන්ම මේ රසායනාගාර තුල කොයි වගේ කාර්යභාරයක්ද සිදු කරන්නේ? එතරම් මේ රෝහලේ ප්‍රධාන වශයෙන්ම රෝහල්ගත සිටින රෝගීන් මෙන්ම රෝහලට පිටතින් පැමිණ OPD රෝගීන්ගේ කල්චර් සඳහා වෙන පරීක්ෂණ සියලුම වාර්තා කටයුතු සහ ප්‍රොසෙසින් කරන්නේ මෙතන මේ ශුද්ධ ජීව රසායනාගාරේ. ඊට අමතරව අපි ඩෙංගු
ඉතාමත් වැදගත් දෙයක් දවස්වල ඩෙංගු ඉක්මනින් අඳුනා ගැනීම early detection කියන එක සඳහා අදාළ පරීක්ෂණයක් වන NS1 antigen කියන පරීක්ෂණයක් මේ රසායනාගාරයේදීම අපි කරනවා. ඊට අමතරව AFB පරීක්ෂණය acid fast bacilli අපි කියනවා. විශේෂයෙන්ම පෙනහළු ආශ්‍රිතව තියෙන TB pulmonary tuberculosis කියනවා අපි. ඒක සඳහා සෙම පරීක්ෂණය. අපි විශේෂයෙන්ම රෝහල ඇතුලේ තියෙන රෝගීන්ගේ පරීක්ෂණ මේ රසායනාගාරයේ විශාල වශයෙන්ම කරනවා. ඒ වගේම ජාතික රෝහලෙන් මේ රටට ප්‍රසිද්ධ වෙන සේවය පිළිබඳව ඔබතුම සෑහීමකට පත් වෙනවද? ඒක නබ මොකද හිතන්නේ? තාමත් සතුටු වෙනවා. හැබැයි පුළුල් කිරීමට අවශ්‍ය පැති ගොඩක් තියෙනවා. ඒක විශේෂයෙන්ම මට පේන්නේ රසායනාගාර පැත්තෙන් මොලිකියුලර් බයොලොජි පැත්තෙන් අපි දියුණු වීම අවශ්‍යයි. TB සඳහා පරීක්ෂණ අපි මෙතන කරන්නේ නෑ. ඒ සඳහා අපි සාම්පල් එකතු කිරීමක් කරනවා. අසර රෝගීන්ට පෞද්ගලිකාංශයට සල්ලි ගෙවලා කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි වැලිසර තියෙන TB රසායනාගාරය සඳහා ලංකාවේ තියෙන ලොකුම TB සඳහා තියෙන රසායනාගාරයට අපි සාම්පල් එකතු කරලා යොමු කිරීමක් කරනවා. ඒකින් ලැබෙන වාර්තා අපිට ලැබිලා අපි ඒ වගේ දැනුම් දෙනවා මාට්ටු. දැන් මේ තිබෙන යන්ත්‍රය හිතන්නේ බොහොම නවීන ආකාරයේ තාක්ෂණික උපකරණයක් යන්ත්‍රයක් විදිහට අපට හඳුන්වන්නට හැකියාව තිබෙනවා. මේ යන්ත්‍රයෙන් ක්‍රියාත්මක වන්නේ කොයි විදිහටද? මේ යන්ත්‍රය පාවිච්චි කරන්නේ මොන වගේ දෙයක් සඳහාද කියලා අපි ඔබතුමීගෙන් දැනගන්නට කැමතියි. මේක අපි රුධිරයේ තියෙන විෂබීජ හඳුනා ගැනීමට භාවිතා කරන යන්ත්‍රයක්. අපි වාට්වල ඉන්න රෝගීන්ගෙන් අපිට මේකට විශේෂ වූ බෝතලයක් තියෙනවා. ඒ බෝතලේට අපි වාට්වලට කියලා දීලා තියෙනවා ඒකට රුධිර එකතු කරන විදිය. ඒ අනුව නියමිත ආකාරයට රුධිරේ ඒ බෝතල් වලට එකතු කරලා අපි මේ රසායනාගාරයට ගෙන්න ගන්නවා. ඒ ගෙන්න ගන්න ගත්තත් එක්කම අපි මේකට මේ යන්ත්‍රය ඇතුළට එම බෝතල් පරීක්ෂණය සඳහා ඇතුල් කරනවා. ඊට පස්සේ ඒවෙන් ඒකේ තියෙන විසබීජ ප්‍රමාණය අනුව අපි හිතමුකෝ දැන් ගොඩාක් විසබීජ තියෙනවා නම් අපිට සමහරවිට පැයක් දෙකක් ඇතුළත වුණත් අඩුමාතරමින් පැයක් ඇතුළත මේකෙන් හඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒකට අපිට ඒක බලලා ඒකෙන් අපි නියමිත මේ අර වීදුරු කදාවක ඒකේ ග්‍රෑම් ස්ටේන් කියන එක හදලා ඒකේ තියෙන විසබීජය අඳුනගෙන අපිට ඒ වෙලාවෙම වාට්ටුවට ඒකට උපදෙස් දෙන්න පුළුවන්. මේ අහවල් විසබීජය තියෙනවා, ඒ අනුව රෙඩාට ප්‍රතිකාර කරන්න අවශ්‍ය බෙහෙත් අපේ වෛද්‍යවරුන් ඒක රෙඩ පොසිටිව් වෙච්ච ගමන් ඉන්නේ වාට්ටුවට දැනුම් දෙනවා. ශුද්‍රජීවි රසායනාගාරයෙන් පසුව අපි ඇවිත් ඉන්නේ රුධිරය සම්බන්ධ තවත් විශේෂ රසායනාගාරයකට. මේ රසායනාගාරයේ කාර්යභාරය කොයි වගේද? මේ පිළිබඳව කතා කරන්නට අපිත් එක්ක එකතු වෙනවා රක්ත ව්‍යාධි වේදේ සම්බන්ධ විශේෂඥ වෛද්‍ය විසාකා රත්නමලල මහත්මිය. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. මේ රසායනාගාරයේ කාර්යපටපාටිය කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා අපිට ටිකක් කියන්නකෝ. ඇත්තටම කියනවා නම් මේ හිමටොලොජි ලැබ් එක, ඒ කියන්නේ රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා යන රුධිරයේ සංඝටක සහ වෙනත් රුධිරයේ කැටි ගැසීම සම්බන්ධ සංඝටක, බෝන් මැරෝ පරීක්ෂණ යනාදී පරීක්ෂණ සිද්ධ වෙන පරීක්ෂණාගාරය තමයි මේ. ඇත්තටම අපිට දවසකට 1000ක පමණ ෆුල් බ්ලඩ් කවුන්ට් කියන ටෙස්ට් එක, ඒ කියන්නේ මූලික පරීක්ෂණය හැටියට රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා ගැන සොයා බැලීමේ පරීක්ෂණය 1000ක් පමණ සාම්පල් අපි දවසකට සිද්ධ කරනවා. මේ පේන්නේ ඒ සිද්ධ කරන ආකාරය තමයි. ඊට අමතරව ගොඩාක් පරීක්ෂණ, විශේෂ පරීක්ෂණ ශ්‍රී ලංකාවේ සමහර පරීක්ෂණ පෞද්ගලික රෝහල්වල පවා නොමැති පරීක්ෂණ මෙම රසායනාගාරයේ සිද්ධ වෙනවා. පැය 24ම ක්‍රියාත්මකයිද මේ රසායනාගාරය? මෙම ස්ථානය අපි හතරට වැහුවට පල්ලෙහා ඊට වෙනම විශේෂ ස්ථානයක් තියෙනවා. අපි ඒකට රාත්‍රී රසායනාගාරය. පැය 24ම
සියලුම පරීක්ෂණ සිද්ධ කරනවා. දැනට මේ රසායනාගාරයේ තිබෙන යන්ත්‍ර සූත්‍රත් සමග අනාගතයේ කොයි වගේ දියුණුවක්ද අපේක්ෂා කරන්නේ මේ වැඩ කටයුතු ඉදිරියට හොඳින් කරගෙන යන්න? ඇත්තටම දැනට අපට ගොඩාක් විශේෂ යන්ත්‍ර සූත්‍ර ගොඩාක් තියෙනවා. පෞද්ගලික රෝහල්වලට වගේම ඊටත් වඩා හොඳ මෙවලම් ගොඩක් තියෙනවා. ඒ වගේම හොඳ දැනුමක් තියෙන කාර්මික විශේෂඥයින් ඉන්නවා. ඉතින් තවදුරටත් ඉදිරියට මීටත් වඩා උපරිම ආකාරයෙන් කිරීමට තමයි අපේ බලාපොරොත්තුව. දැනටත් රජයෙන් අතිවිශාල මුදලක් මේ මෙනුවෙන් වියදම් කරලා මේ සියලුම රෝගීන්ට නොමිලේ මේ පරීක්ෂණ සියල්ලම ඉතා හොඳින් ඉටු කර දෙනවා. අපේ වෛද්‍ය මණ්ඩලයක් ඉන්නවා මේ ස්ථානයේ 13ක් විතර ඉන්නවා. ඊළඟට විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නවා. ඊට අමතරව රසායනාගාර කාර්මික විශේෂඥයින් ඉතා පුහුණුව ලද පිටරට පවා ගොස් ඔවුන් පුහුණුව ලබලා තියෙනවා. ඉතාමත්ම හොඳ සේවයක් ලබා දෙන්න ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා. ස්ථානයේදී අපිට දකින්න ලැබෙන්නේ ජාතික රෝහලේ තියෙන රෝගියෙක්ගේ රුධිර පරීක්ෂණ විශේෂම ලේ කැටි ගැසීම් සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීමට භාවිතා කරනු ලබන අති නවීනම යන්ත්‍ර සූත්‍ර කීපයක්, විශේෂම පූර්ණ සහ අර්ධ ස්වයංක්‍රීය ක්‍රියා කරන යන්ත්‍ර කීපයක් දකින්න පුළුවන්. අපිට ඉතාමත් ළඟදී ලැබුණු දායාදයක් තමයි ඉදිරියේදී අපිට දිස් වෙන්නේ. අති නවීන ලේ කැටි ගැසීමේ පරීක්ෂණ සිදු කරන්න පුළුවන් හැකි යන්ත්‍රයක්. ඒ වගේම මේ යන්ත්‍රය සාමාන්‍යයෙන් රෝහල් ගත වන සියලුම රෝගීන්ගේ සියලු සෛලකර්ම කිරීමට ප්‍රථම අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙන ඒ රෝගියාගේ අවශ්‍ය වන ලේ කැටි ගැසීමේ කාලය නිර්ණය කිරීම සහ සාමාන්‍ය රුධිර ගැලීමකදී ඒ ගැලීම සඳහා හේතු සාධක වන සාධක කීපයක් තියෙනවා. අපි වැඩ කියන්නේ ෆැක්ටර්ස් කියලා. මෙවැනි කරුණු 13ක් පමණ තියෙනවා සාමාන්‍ය රුධිරයේදී. ඒ සියලු ෆැක්ටර්ස් ලෙවල්ස් එහෙම නැත්නම් ඒ ප්‍රමාණයන් නිවැරදිව ගණනය කරන්න, ඒ සඳහා ගත වෙන කාලය නිර්ණය කරන්න, ඒ වගේම රෝගියාට දෙනු ලබන වෝෆරින් වැනි ඖෂධවල ප්‍රමාණය නිර්ණය කරන්න ප්‍රථම අනිවාර්යයෙන්ම රෝගියෙක්ගේ රුධිර මේ යන්ත්‍ර හරහා පරීක්ෂණ කිරීම සිදු කරනවා. මෙය ඇත්තෙන් පෞද්ගලික අංශයේදී බැලුවොත් අති විශාල මුදලක් වැය වෙන පරීක්ෂණ. මේ ස්ථානයේ අපිට සිදු කරන්න පුළුවන් පෞද්ගලික අංශයේදී බැලුවොත් රුපියල් 25,000ක 30,000ක වටිනාකමින් යුත් පරීක්ෂණ රාශියක් නොමිලේ ඉතාමත්ම ඉක්මනින් රෝගීන්ට අපි ලබා දෙනවා. ඇතැම් විට අපිට එන පරීක්ෂණ රෝගියා රෝහල් ගත කරලා සිහිසුන්ව සිටින අවස්ථාවේ, එහෙම නැත්නම් සෛලාගාරයේ රෝගියා ඉඳිද්දි තමයි ඔහුගේ නිදර්ශකයක් මේ ස්ථානට ලැබෙන්නේ. ඒ නිදර්ශක ලද සැනින්ම අදාළ රෝගීන්ට ඉතාමත්ම නිවැරදිව කාර්යක්ෂමව අදාළ පරීක්ෂණ වාර්තා යොමු කිරීමේ හැකියාවක් මේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම තුළින් අපිට කරන්න ලැබිලා තියෙනවා. විශේෂයෙන් මේවායේ තත්ත්ව පාලනය, කියන්නේ ක්වොලිටි කන්ට්‍රෝල්ස්, QC, ඒ වගේ පාලක පරීක්ෂණ සියල්ලම ඉතා නිවැරදිව සිද්ධ වෙන නිසා පරීක්ෂණයේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ කිසිම සැකයක් නැහැ. ඒ වගේම පරීක්ෂණයේ කාර්යක්ෂමතාව පිළිබඳ කිසිම සැකයක් නැහැ. අපිට ඉතාමත්ම විශ්වාසයෙන් කියන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ ඉතාමත්ම නිවැරදිම ලේ කැටි ගැසීමට අදාළ සියලු පරීක්ෂණ සිදු කරන්න පුළුවන් උපරිම පහසුකම් ජාතික රෝහලේ මෙම අංශයේ තියෙනවා. මෙය මම හිතන්නේ ලංකාවේ ජනතාවට ලැබිලා තියෙන දායාදයක්. මේ තියෙන වටිනාකම ජනතාව දැනගනවා නම් ඒක වඩාත්ම නිවැරදි කියලා අපි හිතනවා. මොකද මේ වැය කරන මුදල, ශ්‍රමය, තාක්ෂණය මේ හැම දෙයක්ම කැටි කළා මේ සේවාව ලබා දෙන ජනතාවට. නිහඬව සිදුවන මෙම සේවාව දහස් ගණන් රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා ඉවහල් වෙනවා. මොකද හෘද රෝගීන් හෘදය සම්බන්ධ තියෙන භයානක තත්ත්වයන් වලදී මේ පරීක්ෂණ සඳහා යොමු වෙන්නේ. ඒ වගේම සල්ලකර්ම අවස්ථාවේදී, ලේ ගැලීම් වලදී, හිමෝෆිලියා වැනි රෝගී තත්ත්වයන් තියෙන අවස්ථාවලදී මේ පරීක්ෂණ සඳහා යොමු වෙන්නේ. ඉතින් ඉතාමත්ම නිවැරදිව මේ පරීක්ෂණ කරන්න මේ යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය මත ඇතෙම අපිට නිදර්ශකයේ ලැබිලා විනාඩි 5ක් වගේ ඇතුළත ඒ අදාළ පරීක්ෂණ වාර්තා ලබා දීමේ හැකියාව අපිට දැන් ලැබිලා තියෙනවා. කරන්නේ මේ ලංකාවේ ඉන්න ලෙඩුන්ගේ පටක කොටස් වල විශේෂ පරීක්ෂණ අවශ්‍යයිට අවශ්‍ය පරීක්ෂණ කටයුතු තමයි අපි මෙතන කරන්නේ. ඒකෙදි මේ අපි මෙතන ආදර්ශ ලැබ් එකක් විදිහට තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මේ මොකද මේ පරීක්ෂණ සඳහා ලොකු විශාල මිලක් වැය වෙනවා. කින්ද හැම හොස්පිටල් එකම හැම මේ වගේ පරීක්ෂණ මේ රසායනාගාර පවත්වන්න අමාරු නිසා තමයි අපි මෙතන සියලුම දේවල් ලංකාවේ අවශ්‍ය විශේෂ පරීක්ෂණ අවශ්‍ය ලෙඩ්ඩුන්ට අපි ඒ කටයුතු කරන්නේ. විශේෂයෙන්ම මේ කැන්සර් පේෂන්ට්ස් ලාගේ තමයි අපි මෙතන පරීක්ෂණ කටයුතු කරන්නේ.
මේ උපකරණයෙන් තමයි ඒක කරන්නේ. ඒ සඳහා මේ උපකරණයට වගේම මේ පාවිච්චි කරන කිමිකල්ස් වලටත් ලොකු වියදමක් යනවා. මේ ජාතික රෝහලේ විකිරණ ප්‍රතිදේහ පරීක්ෂණාගාරය අපේ පරීක්ෂණාගාරය මගින් අපි සියලුම හෝමෝන පරීක්ෂාවන් සිදු කරනු ලබනවා. අපේ විකිරණ ප්‍රතිදේහ රසායනාගාරයේ පවතින මේ ඇඩ්වියා සෙන්ට්‍රා මැෂින් එක උපයෝගී කරගෙන අපි රෝගීන් මාසකට රෝගීන් 20,000කගේ පමණ පරීක්ෂාවන් හෝමෝන පරීක්ෂාවන් සිදු කරනු ලබනවා. ඇත්තටම මේක පුද්ගලික රෝහලකින් කරගන්නවා නම් එක පරීක්ෂණයකට රුපියල් 3000ක් සමහර පරීක්ෂණ රුපියල් 12,000ක් විතර වෙනවා. ඒවා අපි නොමිලේ රෝගීන්ට මේ සේවාව සපයනවා. ලංකාවේ පළාත් 9ම රෝගීන්ට අපි මේ සත්කාර සේවාව සිදු කරනු ලබනවා. ඇත්තටම අපි ඒ රෝගීන්ගේ නිරෝගීභාවය වෙනුවෙන් අපි මේ සියල්ලම සැදී පැහැදී අපේ කාර්ය මණ්ඩලය මේක ඉෂ්ට සිද්ධ කරනවා. මේ මෙම රෝහලේ තියෙන ප්‍රධාන රසායනාගාරය. මේකෙන් ගොඩාක් සේවාවල් රෝගීකට සිද්ධ වෙනවා. ඒ වුණාට රෝගියා දන්නේ නැහැ මේ රෝගියාට කොච්චර වියදමක් අපි මේකේ දරනවාද කියලා. එකින් එක ගත්තොත් දහස් ගාණක් වියදම් කරන ටෙස්ට් මෙතන කරනවා. ඒ ඔක්කොම රෝගීන්ට නොමිලේ සේවාවක් විදියට මෙතනින් ලැබුණත් ඒ කිසිම අගයක් රෝගියාට දැනෙන්නේ නැත්තේ මොකද රෝගියා මෙතන මේ සම්බන්ධව දන්නේ බෙහෙත් ටික අරගෙන යනකොට ඩොක්ටර් දෙන තුන්වේ ලියන ටෙස්ට් එක කරගෙන එන්න කිව්වා. ඒ ටික අපහු ලියලා දුන්නා. රිපෝට් එක අරගෙන යනවා. එතනින් එහාට රෝගියාට කිසිම දෙයක් රෝගියා ගැන ඒ ගැන දන්නේ නැහැ. මේකේ වියදමක් දන්නෙත් නැහැ. රෝහලක් කියලා කියන්නේ විස බීජ බහුල ස්ථානයක්. මේ විස බීජ එක් රෝගියෙකුගෙන් තවත් රෝගියෙකුට පැතිර යාමේ අවදානමකුත් තිබෙනවා. මේ නිසාම සෑම රෝහලකම මේ අවදානම අඩු කිරීම සඳහා ආසාදන පාලන ඒකකයක් ක්‍රියාත්මක වෙනවා. අපි මේ සූදානම් වන්නේ ආසාදන පාලන ඒකකයක ක්‍රියාභාරය එහෙමත් නැත්නම් කාර්ය පටිපාටිය කොයි වගේද කියලා විමසා බලන්නට. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙනවා ජාතික රෝහලේ ආසාදන පාලන ඒකකයේ හෙද සොයුරිය විමලා ධර්ම රන්සි මහත්මිය. අයිබෝන් ඔබතුමියට. රන්සි මහත්මිය අපිට කියන්න ආසාදන පාලන ඒකකයේ කාර්ය පටිපාටිය කොයි වගේද? අපගේ පරමාර්ථය තමයි අප රෝහලට පැමිණෙන රෝගීන්ගේ රෝහලෙන් ඇතිවෙන ආසාදන අවම කර ගැනීමට ක්‍රියා කිරීම තමයි අපගේ පරමාර්ථය. ඔව්. ඒ පරමාර්ථය වෙනුවෙන් මොන වගේ ක්‍රියාවන්ද ක්‍රියාවට නංවලා තිබෙන රෝහල ඇති? ඒ සඳහා අවශ්‍ය සම්පත් සැපීම, කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම, ඒ සඳහා අවශ්‍ය ඒට අදාළ දත්ත එක්රැස් කර ඒවා විශ්ලේෂණය කර අවශ්‍ය ස්ථානවලට ලබා දීම සහ ඒ තුළින් ඒවා වළක්වා ගැනීමට කටයුතු සලස්වනවා. මේ වළක්වා ගැනීම සඳහා හෙද නිලධාරිනියන් සියලුම දෙනා, හෙද නිලධාරී නිලධාරිනියන් සියලුම දෙනා පුහුණු කිරීමේ පාඨමාලාවන් පැවත්වනවද? පවත්වනවා. ඒවත් ඒ මගින් තමයි අපි කණ්ඩායම් දැනුවත් කරලා ඒ කාර්ය කර ගැනීමට කටයුතු සලස්වනවා. හොඳයි. එතකොට මේ රන්සි මහත්මිය, දැන් මේ හරහා රෝහලේ ඔබතුමිට කියන්නට පුළුවන්ද කිසිම ආකාරයකින් මෙවැනි විසබීජ පැතිර යාමක් සිදුවන්නේ නැහැ කියලා ස්ථිරව? ඒක බොහෝ දුරට වළක්වා ගැනීමට තමයි අපගේ කාර්යභාරය වෙන්නේ. අපි ඒ කාර්යභාරයට සියල්ල උර දීලා අවශ්‍ය සම්පත් ලබා ගැනීම, දැනුවත් ලබාගෙන කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම, ඒ ක්‍රියාව කර ගැනීමට අපි බොහෝ දුරට උත්සාහ ගන්නවා. ඉසිවර අසපුව සිරිලක් දීපේ ජනහද හඳුනන සුවසංකේතේ පෙරතික පර සිඳු සුවහල් අතරේ මුල් පිළ අපි අද වැජබෙන්නේ එක දින අපි වෙමු සුවහල් ලෝකේ ඉහළම තැනගෙන සුදිලෙන්. මේ ජාතික රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකය. දැන් ඔබ දන්නවා අපේ ලංකාවේ තියෙන එක්තරා සෞඛ්‍ය තර්ජනයක් තමයි හඳුනා නොගත් වකුගඩු රෝගය, වකුගඩු අකර්මණ්‍ය වීම. අවසානයේදී කරන්න වෙන්නේ ඒ රෝගියාගේ ජීවිත බේරා ගන්න රුධිරය පිරිසුදු කරන්න වෙනවා. සාමාන්‍යයෙන් සම්පූර්ණ වශයෙන්ම වකුගඩු අකර්මණ්‍ය වුණු රෝගියෙකු සතියකට 3 වතාවක්වත් තමන්ගේ සම්පූර්ණ රුධිරයම
පිරිසුදු කිරීමට අවශ්‍ය වෙන එකට කියනවා රුධිර කාන්දු පෙරෙන ක්‍රමවේදය කියලා. මේ ඩයලිසිස් යුනිට් කියලා කියන්නේ ඒකගේ තමයි දැන් ඉන්නේ. මෙහි කාර්යභාර හෙද නිලධාරිනිය ඉන්නවා නදීකා රාජපක්ෂ මහත්මිය. පැහැදිලි කළොත් අපට දවසකට රෝගීන් කී දෙනෙකුට මේ ඒකකයෙන් සේවාව සලසනවාද? දවසකට 45කට වගේ රෝගීන්ට ප්‍රතිකාර කරනවා මෙතනදී. එතකොට දවසේ කොහොමද සේවාව සලසන වෙලාව? වෙලාව මේ ස්ලොට් 3කට තමයි යන්නේ. ඊට පස්සේ රාත්‍රී කාලයේදී හදිසි රෝගීන් රුධිර කාන්දු කරන්නේ සිදු කරනවා. සිදුවන සේවාව ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත්? මෙතනදී ඇත්තටම කරන්නේ මේ වකුගඩු අකර්මණිතාවයට පත්වෙච්ච රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම කරන්නේ කෘත්‍රිමව මැෂින් එකක් ආධාරයෙන්. එතකොට මේකට පැය 4ක වගේ කාලයක් තමයි යන්නේ. එක්කෙනෙකුට පැය 4ක්. එතකොට අපි දවසකට එක මැෂින් එකකින් රෝගීන් 3 දෙනෙක් මේ රුධිර කාන්දු කරන්නේ සිදු කරනවා. එතකොට රාත්‍රී කාලයේදී හදිසි රෝගීන් පැමිණෙනකොට ඒගොල්ලෝ රුධිර කාන්දිකරණය කරනවා රාත්‍රී කාලයේදී. ඩොක්ටර් චාමර අපිත් එක්ක ඉන්නවා. ඩොක්ටර්, ඇත්තටම දැන් ලංකාවේ තියෙන මේ වකුගඩු රෝගය හඳුනා නොගත් වකුගඩු රෝගය වගේම වෙනත් මොන මොන රෝගී තත්ත්වයන්ද මේ වකුගඩු අකර්මණ්‍ය වෙන්න හේතු වෙන්නේ? ඔව්, ඇත්තටම කොළඹ ජාතික රෝහලට අපිට රටපට්ටේ ගොඩක් ස්පිරිතාල වලින් රෙඩ්ඩු එවනවා. ඒ ගොඩක් අයගේ හඳුනා නොගත් වකුගඩු රෝගය ඇරෙන්න දියවැඩියාව, ප්‍රෙෂර්, ඒ වගේම වකුගඩු ගල්, ඒ වගේ වකුගඩු වලට විස බීජ යාමෙන් වකුගඩු නරක් වෙච්ච ගොඩක් රෝගීන් අපි මෙතන මේ ඩයලයිස් කරන්නේ නැත්නම් රුධිර කාන්දු පෙන්න කියන ප්‍රතිකර්මය ලබා දෙනවා. මේ යුනිට් එකේ විශේෂඥ වෛද්‍ය ඩොක්ටර් එල් එම් නසා, එයා තමයි වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා. එයා යටතේ අපි වෛද්‍යවරු 15ක් විතර සේවය කරනවා. එතකොට කොළඹ ජාතික රෝහල විතරක් නෙවෙයි, කාසල් රෝහල, ඩිසොයිසා මැටර්නිටි මාතෘ රෝහල, ඒ සියලුම මේ ප්‍රදේශයේ තියෙන රෝහල් ආවරණය කරනවා. එතකොට සාමාන්‍ය අපේ සේවය පැය 24ම කරන හැමදාම රාත්‍රී කාලයේත් ඒ සම්බන්ධව වෛද්‍යවරු කටයුතු කරනවා. එතකොට මොන යම් අවස්ථාවක හෝ වකුගඩු රෝගයේ පිට රෝහලක ඉඳන් මෙහෙට ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ ඒ වෙලාවම අපිට දැනුම් දීමක් කරනවා. අපි එතකොට ඒ වෙලාවට ඒ ලෙඩා බලලා මේ ඩයලයිස් ප්‍රතික්‍රමය අවශ්‍ය නම් අපි ඒ වෙලාවේ මේ ප්‍රතික්‍රමය ලබා දෙනවා. මේ මොහොතේ අපිත් සමග එකතු වෙලා ඉන්නවා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ලක්මිනි පෙරේරා මහත්මිය. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. ලක්මිනි මහත්මියගෙන් අපි දැනගන්නට කැමති මේ රෝහල විශාල කාර්යමණ්ඩලයක් සිටින රෝහලක්. මේ රෝහලේ වැනි විශාල කාර්යමණ්ඩලයක පරිපාලන කටයුතු කොයි විදිහටද සිද්ධ වෙන්නේ? මේ රෝහලේ 7500ක් රෝහලේ සේවකයින් රෝහලේ කාර්යමණ්ඩලය 7500ක් ඉන්නවා. පරිපාලනය අපේ රෝහල් පරිපාලනය අපි දුෂ්කරතා මැද්දේ කරගෙන යනවා. ඔබතුමිය සඳහන් කළා දුෂ්කරතා මැද්දේ තමයි කියලා මේ කටයුතු සිද්ධවන්නේ. මොනවද මේ දුෂ්කරතා? ඇයි ඒ විදිහට සඳහන් කළේ? කාර්ය මණ්ඩලයේ හිඟ අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරොත් හෙද නිලධාරීන්ගේ පුරප්පාඩුවක් තියෙනවා. ඒ වුණාට පැය 27 පවා සේවයේ යෙදී සිටිනවා හෙද නිලධාරීන්. ICU විශේෂයෙන්ම අපේ විශාල මේ අවශ්‍යතාවයක් තියෙනවා දැඩි සත්කාරයකක ඇඳන්වලට. ඒ ඇඳන් එක ඇඳකට හෙද නිලධාරීන් 5 දෙනෙක් ඕනේ කරනවා. ඒ අපිට ඇඳක් ඇඳක් මේවා කරගන්න, ඇඳක් ක්‍රියාත්මක කරගන්න ඒ දුෂ්කරතා මැද්දේ හෙද නිලධාරීන් ඉතාමත් කැපවීමෙන් ඇඳන් වසන්නේ නැතුව ප්‍රධාන විශේෂ ශ්‍රේණි හෙද නිලධාරීන්ගේ නායකත්වයෙන් ඒ සේවය ලබා දෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත් අපි විශිෂ්ටයි. අපි ඒ සේවය අගයන්න ඕනේ. ඒ වගේම අපේ වෛද්‍ය නිලධාරීන් පැය 24 පුරාවටම දැඩි සත්කාරයකවල ශල්‍යාගාරයේ ඉතාමත් කැපවීමෙන් අපේ ඇක්සිඩන්ට් සර්විස් එකක් තියෙනවා, නියුරෝ ට්‍රෝමා යුනිට් එකක් තියෙනවා. මම දකින්නේ ඉතාමත් කැපවීමෙන් සේවයේ යෙදෙනවා. මේ විදිහට සේවාව ලබා දෙනකොට රෝගීන්ගේ පැත්තෙනුත් ඔවුන්ට වගකීමක් තිබෙනවා.
ඔබ හිතන ආකාරයට මොකක්ද ඒ වගකීම? රෝහලේට එන මේ පේෂන්ට්ස්ලට වගකීමක් තියෙනවා. මොකද මේ රෝහල ආරක්ෂා කරගත යුතුයි. ඉතා පරණ රෝහලක්. ඒ වුණාට මේ තියෙන උපකරණ, මේ තියෙන මේ මේ අපේ ගොඩනැගිල්ල, ඒ වගේම ඒ සම්පත්, වතුර ටික, ඉලෙක්ට්‍රිසිටි, ඒ හැම දෙයක්ම එන එන රෝගීන් ආරක්ෂා කරගන්න ඕනේ. මේ අපේ රටයි, අපි ඉපදුණු රටයි, මේ අපේ ජාතික රෝහලයි. අපි එන්නේ ලෙඩ වුණාම මෙතනටයි, අපි ඒ වගේ හැඟීමක් අපේ හදවත්වල තියෙන්න ඕනේ. මං හිතන්නේ ඒ ඒ පණිවිඩය අපි රෝගීන්ට දෙන්න ඕනේ. ඉතා අසාධ්‍ය තත්ත්වයේ ඉන්න රෝගියෙක්. නමුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බලන්නේ උපරිම තාක්ෂණික පහසුකම් ප්‍රයෝගී කරගෙන මේ ජීවිතය කොහොම හරි රැකගන්න. මෙතනට එන හැම කෙනෙකුටම වෛද්‍යවරුන්, හෙදියන් මේ සේවාව ලබා දෙනවා. ඥාතීන්ට නිරෝගී පුද්ගලෙක් විදිහට නැවත බාර දෙන්නයි ඔවුන්ගේ බලාපොරොත්තුව මෙතනට එන රෝගීන්ව. කොහොමුණත් සමහර වෙලාවට අපිට වෙනස් කළ නොහැකි ඉරණම් වලට මුහුණ දෙන රෝගීන් ඉන්නවා. එවැනි අවාසනාවන්ත සිදුවීමක් තියෙනවා. කොහොමුණත් මේ ඉන්නේ කාර්යභාර හෙද නිලධාරිණිය පොන්නම් පෙරුම මෙනවිය. ඔබතුමිය අපිට පැහැදිලි කරොත් මෙතන කෙරෙන කාර්යභාරය, සේවාවන් සහ තියෙන තාක්ෂණික පහසුකම් ගැන ඉතාමත් වටිනවා. මේක ශ්‍රී ලංකා ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සංස්කාරයක සාමාන්‍යයෙන් අපිට අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් දස දෙනෙකුට රෝගී සත්කාර ලබා දෙන්න පුළුවන්. සියලුම රෝගී සත්කාර, ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට ඉන්නේ ඉතාමත් අසාධ්‍ය, උස්ම ගන්න බැරුව, ඒ කියන්නේ තනියෙන් කිසි දෙයක් කරගන්න බැරි ගොඩක් වෙලාවට එහෙම ලෙඩු තමයි ඉන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ රෝගියෙක් ගෙනහම අපිට වෙනම ඇඳක් තියෙන්න ඕනේ. එතකොට අපි ශ්වසන කියන්නේ යන්ත්‍රයකට අපි මෙයා කරනවා. ඊට අමතරව සාමාන්‍ය කරලා වකුගඩු අසාධ්‍ය තත්ත්වෙන් ඉන්න ලෙඩු ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට අපිට දෙන්න තියෙනවා දැන් රුධිර කාන්දු පෙරණේ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම එතකොට සමහරක් වෙලාවට මෙහි ගෙනියන්න බැරි ලෙඩුන්ට ඉන්නවා නම් අපි මෙහි ඒක කරන්න ඕනේ. ඒ වගේ ලෙඩෙක් තමයි උතන පේන්නේ. එතකොට අපේ කාර්ය මණ්ඩලේ ඉන්න වෛද්‍ය දැඩි සත්කාරකයට වෙනම වෛද්‍යවරුන් ඉන්නවා. ඊළඟට විශේෂඥ වෛද්‍යවරියක් ඉන්නවා වෙනම ආයතන ප්‍රධානිය විදිහට. ඊළඟට සිස්ට කෙනෙක් ඉන්නවා, අපේ ඉන්චාර්ජ් සිස්ට දැනට නෑ. ඊළඟට අමතර හෙද කාර්ය මණ්ඩලේ ඉන්න ඔක්කොම 38ක් විතර වගේ. එතකොට එක ඇඳකට එක හෙද නිලධාරිනියක් විතර වෙන් කරලා තියෙනවා. එක ඇඳකට එක කියන්නේ එක රෝගියෙක් බලා ගන්න එක හෙද නිලධාරිනියක් වගේ ඉන්නවා. එතකොට ඒ රෝගියාගේ සියලුම සාතු හෙද නිලධාරිනිය විසින් කරනවා. ජීවිතයත් මරණයත් අතර දෝලණය වන ජීවිතයක් සඳහා නැවත ජීවය දෙන්නට වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, අනිකුත් වස්ථායක කාර්ය මණ්ඩලය මේ හැම දෙනෙකුම එකතු වෙලා එකවන්ව පවුලක් වගේ ජීවිතයක් රැකගන්න උත්සාහ කරනවා. ලක්ෂ ගණනක් දවසට වැය වෙනවා මේ ප්‍රතිකාර සඳහා, අත වශයෙන්ම මේ දැඩි සත්කාර ඒකකේ. ඉතින් රටක් විදිහට ඔවුන් කරන සේවය ඇගේම අපේ යුතුකමක්. ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා ජාතික මහා රෝහල, ශ්‍රී ලංකාවේ ඉසිවර අසපුව. මේ එකකේ තමයි ජාතික රෝහලේ තියෙන වේදනා නිවාරණ එකකය. මේ වෙනම එකකයක් විදිහට මෙතනින් කෙරෙන්නේ ඇත්තටම තනිකරම වේදනාවෙන් පෙළෙන විවිධ වේදනා වර්ගවලින් පෙළෙන රෝගීන්ගේ වේදනාව සමනය කිරීමේ කාර්යයයි. මේක වෙනම එකකයක් විදිහට පටන් අරගෙන ඇත්තටම ඊයට හරියටම අවුරුදු 3යි. ඒ සඳහා මේක පටන් ගැනීමේදී ඇත්තරම අපිට ගොඩක් දෙනාගේ සහය ලැබුණා. අපේ අමාත්‍යංශයේ හිටපු එකට හිටපු ලේකම්තුමා, අධ්‍යක්ෂකතුමා ඇතුළු අයගේ සහ අපේ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජයසිංහ මහතුමාගේ, ඊළඟට වෛද්‍ය නිර්වින්දන වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමේ තමයි මේකට ගොඩක් මූලික වුණේ. මෙහෙම වේදනාව සම්බන්ධයෙන්ම විශේෂ ඒකකයක් අවශ්‍යයි කියලා ඒගොල්ලෝ තමයි මැදිහත් වුණේ. ඒකට හිටපු අපේ
සංගමේ සභාපතිනි ලෙස හිටපු වෛද්‍ය කුමුදුනී රණතුංග මහත්මිය ඇතුළු බොහෝ දෙනාගේ කැපවීම නිසා තමයි මේ ඒකකයක් විදිහට වෙනම වෛද්‍යවරු කණ්ඩායමක් පත් කරගෙන ඒක ලොකු කාර්යභාරයක් ඒක ඉටු කරුනේ. දැන් සමහර වෙලාවට රෝගියෙක් වුණාම එහෙම නැත්නම් අපිට මොනවා හරි ඇක්සිඩන්ට් එකක් හරි තුවාලයක් හරි රෝගයක් හරි තියෙනකොට රෝගීන් හිතනවා ඒක සනීප වෙනතුරු වේදනාව කියන්නේ ඒකේ කොටසක් කියලා. එතරම් අපි විශේෂයෙන්ම දෙන්න ඕනේ අලුත් පණිවිඩයක් තමයි අලුත් කියන්නේ අපි තාම අපේ ජනතාව නොදන්නා දෙයක් තමයි අපිට යම්කිසි ආබාධයක් රෝගයක් තිබුණු පමණින් අපි වේදනාවෙන් සිටිය යුතු නැහැ. ඒ ආබාධය තියෙන තුරු අපි වේදනාවෙන් තොරවීම සඳහා විවිධ වෛද්‍ය උපක්‍රම ඖෂධ වගේ දේවල් තියෙනවා. ඒ නිසා ඒවා පාවිච්චි කරගෙන වේදනාවෙන් තොරව රෝගී භවෙන් සිටියා වුණත් වේදනාවෙන් තොරව සිටීම අපගේ අයිතියක් අයිතිවාසිකමක් කියන එක මං හිතන්නේ ඔයගොල්ලන්ට අලුත් පණිවිඩයක් වෙයි. ඉතින් ඒ සඳහා උර දෙන එක තමයි අපි කරන්නේ. විශේෂයෙන්ම තව රෝග කොට වේදනා සම්බන්ධ ගැටලුවක් තියෙනවා යම්කිසි ඔපරේෂන් එකක් හරි තුවාලයක් හරි ගෙඩියක් හරි ඒ වගේ දෙයක් සනීපුණාට පස්සෙත් සමහර වෙලාවට අපි අත්විඳිනවා දැඩි වේදනාවක්. විශේෂයෙන් දැන් අපේ මේ ඉන්න රෝගී මහත්මයා ගැන කියන්න පුළුවන්. එතුමා අපේ යුද්ධයේ රණවිරුවෙක්. ඔහුගේ විවිධ මේ ඔහු යුද්ධයේදී ක්‍රියාන්විතයේදී වෙඩි වැදීමකින් වගේ බෝම්බ පහරකට එහෙම ලක්ුණාට පස්සේ ඇඟ ඇතුලේ සමහර කෑලි ඉතුරු වෙලා තියෙනවා. ඒ මගින් සමහර ස්නායු ආබාධයට පත් වෙලා තිබුණා. දැන් ඔහුගේ පිටතින් පේන සහ ඇතුලේ තියෙන තුවාල සියල්ල සනීපුණා වුණත් ඔහු වේදනාවෙන් පෙළෙනවා. වේදනාවෙන් කියන්නේ දැඩි වේදනාවකින් පෙළෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔහු මේ එකකේට දැන් වසර දෙකක් විතර තිස්සේ පැමිණෙනවා. ඒ සඳහා විශේෂ බෙහෙත් වර්ග තියෙනවා. අපි එදිනෙදා ජීවිතයේ දකින පැරසිටමෝල්, මෝෆීන්, ට්‍රැමඩෝල් වගේ බෙහෙත් වලට අමතරව ගැබාපෙන්ටින් වගේ ඒ දීර්ඝකාලීන වේදනාවෙන් පෙළෙන රෝගීන් සඳහා විවිධ ඖෂධ වර්ග තියෙනවා. මේ අපේ ශල්‍යාගාරයේදීත් අපි ගොඩක් වෙලාවට ඖෂධවලට වලින් පාලනය කරන්න බැරි වුණු වෙලාවට විශේෂ එන්නත් වර්ග. එන්නත් කිව්වට අපි අර යම්කිසි නිලයක් බලලා ඒ අදාළ ස්නායුවේ නිල බලලා ඒ සඳහා අපි උපයෝගී කරගන්න උපකරණයක් තමයි මේ සීයම් මැෂින් එක. සීයම් මැෂින් එක පාවිච්චි කරගෙන හැම බ්‍රහස්පතින්දා දවසටම වගේ අපි උදේට මේ එන්නත් ලබා දීම කරනවා. ඒ මගින් රෝගියාට අර දීර්ඝකාලීනව වේදනාවෙන් පෙළෙන රෝගීන්ට ලොකු සහනයක් ලැබෙනවා. වේදනාව කියන්නේ ඇත්තටම එකාතකට අපේ ආරක්ෂකේ. මොකද අපිට ඇඟ ඇතුලේ යම්කිසි රෝගයක් තියෙනවා කියලා අපිට දන්වන පළවෙනි පණිවිඩය දන්වන විදිහ වෙන්න පුළුවන් වේදනාව. ඉතින් ඉස්සෙල්ලාම අපි සැලකිලිමත් වෙනවා මෙතෙන්ට රෝගියෙක් එනකොට ඒ වේදනාව ඇති වූ හේතුව. ගොඩක් වෙලාවට අපේ රෝහලේ සිටින අනිත් වෛද්‍ය ඒකක මගින් කරන්නේ ඒක. මොනවා හරි හේතුවක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කරලා සමහරක් වෙලාවට වේදනාව සමනය කරගන්න හේතුව ගොඩක් දුරට සුවයි. නමුත් වේදනාව සමනය වෙන්නේ නැත්නම් දරුණු වේදනාවක් සාමාන්‍ය ඖෂධවලට පාලනය කරගන්න බැරි වේදනාවක් තියෙන හැම අවස්ථාවකදීමත් ඊළඟට වේදනාවෙන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දීර්ඝකාලීන වේදනාවෙන් පෙළෙන රෝගීනුත් මේ සඳහා යොමු කරනවා. ජාතික රෝහලේ ගිලනුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයටද සිය ආගම් ඇදහිම සඳහා ඉඩකඩ ලබා දී ඇත. එමෙන්ම ගිලනුන් හා සමග වෛද්‍යවරුන්ද හෙදියන්ද පවත්වනු ලබන පෝදා වැඩසටහන් සමගී සිත් පහන් කරනු වැනිය. බුදුදහම ජීවමානයි. බුද්ධ දර්ශනය සදාතනිකයි. අනිත්‍ය පසක් කර ජීවත් වීම සැබෑ ජීවිතයක අරුතක් බවට පත් කරගත යුතු බව තථාගතයන්න් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු යථාර්ථයකි. සිය ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත්තේ සැප සම්පත් රජ සම්පත් සියල්ල පසෙකලා ලෙඩෙ මහල්ලෙක් මල්කඳක් බවට පත්වන මේ සිය පංචස්කන්ධයේ මෙන්ම ලොව ජීවියෙක් ලෙස උපත ලබන සෑම කෙනෙකුටම අත්වන ඉරණම පිළිබඳ මන අවබෝධයකින් යුතුවයි. බුදුනේ
ඒ උතුම් ධර්මය මෙනෙහි කරන්නට සහ අවබෝධ කරගන්නට බොහෝ මිනිසුන්ට පසක් වනුයේ ලෙඩෙක් බවට පත්ව රෝහල් ගතව සිටින විටයි. වෛද්‍යවරයාටත් හෙදෙහිදියන්ටත් මේ උතුම් කාර්යාලයේ නිරත තාක්ෂණවේදීන්ටත් සෞඛ්‍ය සහායක කාර්යය නිරත කරන සොයුරු සොයුරියන්ටත් මේ සදාතනික සත්‍යයට මුහුණ දී දුවනවා. දිනෙන් දින දියුණු වන ලෝකයක් දිනෙන් දින වර්ධනය වන ලෙඩ රෝගත් සමග සැබෑ සත්‍ය ලොවටම පැහැදිලි කරන්නට පහළ වූ බුදුරජාණන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඉස්ලාමීය බැතිමතුන් අදහන අල්ලා දෙවියනු හින්දු බැතිමතුන් අදහන දෙවිවරු ලොව සත්‍ය කියාපාන්නට ඉදිරිපත් වූ සුවිශේෂී පූජකතුමන්ලා සෑම මිනිසෙකුගේම දුකේදී පිහිටවනු ඇති වෙදෙහෙත සත්කාරයෙන් එපිටට කිය සෑම පුද්ගලයෙකුම අදහන ආගමික දර්ශනයන් හා බැති සිතැඟියාවන් ලෙඩ රෝග හමුවේ සිත හදා ගැනීමට ලබා දෙන්නේ සුවිශේෂී ශක්තිය. මිනිස් සිරුරේ සියලු ක්‍රියාකාරකම් වලට මූලික වන්නේ හදවත. මේ නිසාම හදවත රැකගන්නට කියන උපදෙස වෛද්‍යවරුන්ගෙන් නිතරම ඔබට ලැබෙනවා. දැන් මම රැඳී සිටින්නේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘදය චිකිත්සා අංශයේ ඉදිරිපිට. හෘදය චිකිත්සා අංශයෙන් තමයි හෘදය පිළිබඳව, හෘද රෝග පිළිබඳව සායන පැවැත්වීම, ඒ වගේම මූලික පරීක්ෂණ සිදු කිරීම, ඒ වගේම හෘදය ශල්‍යකර්ම සිදු කිරීම කෙරෙන්නේ. අපි සූදානම් හෘදය චිකිත්සා අංශයට ගිහිල්ලා ඒ පිළිබඳවත් සොයා බලන්නට. ඒකකයට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඒක හෘදයාබාධ හැදුන රෝගීන් තමයි වැඩිපුරම පැමිණෙන. ඊට අමතර හෘදය සම්බන්ධ වෙනත් රෝග තත්ත්වවලටත් අපේ ඒකකයට පැමිණෙනවා. සෑම දිනකම පැය 24 පුරාම අපේ සේවය ලබා දෙනවා. ඊට අමතරව අපිට හැම සෑම වෙලාවකම වගේ කාර්යබහුල ඒකකයක් මේක. ඒ නිසා අපි සෑම විටම අපේ රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කරනවා. ඊට අමතරව ලංකාවේ තියෙන හෘද රෝග සම්බන්ධව තියෙන ප්‍රධානම ඒකකය තමයි අපේ ඒකකය. ඒකේ සාමාන්‍ය ඉස්සර පිටරට ගිහිල්ලා ඉන්දියාවේ එහෙම ගිහිල්ලා කරපු ප්‍රතිකාර දැන් මේ අපේ රෝහලෙන් කරගන්න පුළුවන්. අපිට අපේ ඒකකයේ බාර ඒ සම්බන්ධ දක්ෂ වෛද්‍යවරු කණ්ඩායමක්, අනෙකුත් කාර්ය මණ්ඩලය, හේද නිලධාරී කාර්ය මණ්ඩලය, ඊළඟට කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සේවා සම්බන්ධව පුහුණුල සේවක සංඛ්‍යාවක් අපිට ඉන්නවා. එයා හිටියේ ගොඩක් අවදානම් තත්ත්වයක. එයාගේ ඒ කියන්නේ ECG සටහන ගොඩක් තිබුණේ ගොඩක් අවදානම් තත්ත්වේ. මේ තියෙන්නේ රෝගියා ශල්‍යාගාරයට ඇතුල් කරනකොට තිබුණ අක්‍රමාත් ඒ කියන්නේ කන්තුරේගම් සටහන ECG සටහන එක. ඊට පස්සේ ඒ පරීක්ෂණයේ අතරතුරත් අපි ඒ ECG අපි ගන්නවා. එතකොට මෙන්න මේ රිදම් එකේ එන වෙනස්කම්, ඒ කියන්නේ සාමාන්‍ය ECG සටහන සහ ඒවේ අතරතුර එන මේ කියන්නේ මේවට කියනවා එක්ටොපික්ස් කියලා. ඒ කියන්නේ ඒ වගේ ආර්ණාලයක් අවහිර වුණාම තමයි මේ වගේම ගොඩක් එන්නේ. සාමාන්‍ය හදවතේ රිද්මය වෙනස් වෙන අවස්ථාවන් තමයි මේවා. මේ අවහිර වෙලා තියෙන ප්‍රධාන කිරීටක දමනිය නිසා තමයි මේ රෝගියා මේ අවස්ථාවේ මේ ඇවිත් තියෙන්නේ. දැන් මේ අපිට මේ අවස්ථාවේ පේනවා මේ අන්තිම ඒ හිර වෙලා තිබුණ ලේ ගැටිය නිවැරදි කරලා
අවසාන වශයෙන් ස්ටෙන්ට් එක කියන එක, ඒ කියන්නේ ස්ටෙන්ට් එකක් යොදවලා තමයි මේ නාලේ අවහිරතාවය මග ඇරලා තියෙන්නේ. මේ හැදුවට පස්සේ අපිට පේනවා ඇති සම්පූර්ණ දමනීය ක්‍රියාකාරීත්වයෙන් තියෙනවා. හදිසි හෘදයාබාධයක් වැළඳුණු රෝගියෙකුගේ ජීවිතේ බේරාගත් ආකාරය අපි දුටුවා. අපි අහලා බලමු මේ රෝගියා රැගෙන එන විට තිබුණු තත්ත්වය සහ දැන් රෝගියාගේ තත්ත්වය කොයි වගේද කියලා වෛද්‍ය මිලින්ද විතාන මහතාගෙන්. රෝගියා ඇත්තම රුධිර පීඩන සෑහෙන අඩු වෙලා තිබුණේ. පේෂන්ගේ එකපාරට හાર્ට් එකක තවක් නැවතිලා රිසසිටේට් කළා තමයි මෙහාට ගෙනාවේ. සෑහෙන පේෂන්ට් සෑහෙන ක්‍රිටිකල් තත්ත්වයක තමයි හිටියේ මෙහාට එනකොට. අපි පුලන්තරන් ඉක්මනට රෝගියාව ETU එකෙන් මෙතනට ගෙනහල්ලා අපි ප්‍රයිමරි PCI කියන ප්‍රොසීජර් එක තමයි මේ වෙලාවේ අපි කරේ. ඒකෙදි කරන්නේ බ්ලොක් වෙලා තියෙන රුධිර නහරය, හෘදයේ තියෙන බ්ලොක් වෙලා තියෙන රුධිර නහරය, ඒ බ්ලොක් එක ඉවත් වෙන්න අපි ස්ටෙන්ට් එකක් ප්ලේස් කරන එක තමයි මේ වෙලාවේ කරන්නේ. මේක මේ රෝහලේ පැය 24 පුරාම මේක කෙරෙනවා. හදිසි රෝග මේ හෘදයාබාධයකින් පැමිණෙන ඕනෑම රෝගියෙකුට මේ වෙලාව මේ අපිට කරන්න පුළුවන් මේ ප්‍රොසීජර් කරන්න පුළුවන් කරලා ආපහු රුධිර හෘදයට රුධිර සැපයීම නැවත ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ඒක තමයි අපි මේ වෙලාවේ කරේ. කරාට පස්සේ සෑහෙන patient ගේ රුධිර පීඩනය දැන් හරි ගිහිලා තියෙනවා. හෘදයේ ක්‍රියාකාරීත්වය නැවත සතතට පැමිණලා තියෙනවා. ඒක තමයි මේ වෙලාවේ අපි කරේ. ඉසිවර අසපුව සිරිලක් දීපේ ජන හද හඳුනන සුවසංකේතේ පෙරතික පර සිඳු සුවහල් අතරේ මුල් පිළ අපි අද වැජබින්නේ හෙට දින අපි වෙමු සුවහල් ලෝකේ ඉහළම තැනගෙන සුදිලෙන්. අප දැන් මේ රැඳී සිටින්නේ හෘද කැටයට පරීක්ෂණ ඒකකයේ. මේ ඒකකයෙන් හෘද රෝගීන් සම්බන්ධයෙන් සුවිශාල කාර්යභාරයක් සිදු වෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට අපිත් එක්ක එකතු වෙනවා හෘද කැටයට පරීක්ෂණ ඒකකයේ හෙද සොයුරිය අනෝම සෙනවිරත්න මහත්මිය. ඔබතුමිට ආයුබෝවන්. අපිට කියන්න මේ ඒකකයෙන් හෘද රෝගීන් සම්බන්ධයෙන් කොයි වගේ සේවාවක්ද සිද්ධ වෙන්නේ? සාමාන්‍යයෙන් හෘද විශේෂිත කැතීට පරීක්ෂණ ඒකකය තමයි මේ ඒකකය. එතකොට හෘද රෝගීන් එක් එක් ආකාරයේ හෘද රෝගීන් ඉන්නවා. විශේෂයෙන් හෘදයාබාධ තියෙන අය, ආජන්මජ ඒ කියන්නේ උපතින් එන හෘද රෝග තියෙන අය, ඒ වගේ නොඑක් ආකාරයේ හෘද රෝගීන්ගේ පරීක්ෂණ මුල්ම කාලයේදී මේක පරීක්ෂණ කරා. නමුත් දැන් අපි ඒකට ප්‍රතිකාර සිද්ධ කරනවා. එතකොට පරීක්ෂණ සහ ප්‍රතිකාර දෙකම සිදු කරන ඒකකයක් විදිහට මෙතන කියන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට තියෙන විශේෂිතම සේවාව තමයි හෘදයාබාධයක් හැදුනහම පුද්ගලයෙකුට ඒ හෘදයාබාධය හැදිලා විනාඩි 90ක් පැය එකහමාරක් වගේ කාලයක් තුළ ඒ පුද්ගලයාව මේ වගේ විශේෂිත පරීක්ෂණ ඒකකයකට ගෙනාවොත් අපිට පුළුවන් ඒ පුද්ගලයාගේ හෘදයාබාධය ඇති කරපු ලේ කැටිය ඉවත් කරලා, වෛද්‍යවරුන් විසින් ඉවත් කරලා ඒ හෘදය නැවත යථා තත්ත්වයට පත් කරන්න. හෘදයේ නාල ටික රුධිර ගමනාගමනේ යථා තත්ත්වයට පත් කරන්න. මේ ගන්න උපකරණ ඉතාමත් මිලාදිකයි. ඒක තමයි අපිට තියෙන ලොකුම බලවත්ම ප්‍රශ්නය. මොකද රජයෙන් ලැබෙන ප්‍රතිපාදන මදි කියන්න කියනවට වඩා මම හිතන්නේ කරන්න බැරි තරම්. දවසකට අපිට හෘද රෝගීන් විශාල ප්‍රමාණයක් එනවා. එතකොට ඒ හෘද රෝගීන් සඳහා භාවිතා කරන උපකරණ සමහරලාට 65,000යි, 100,000යි, 101,000යි වගේ ඉතාමත් මිලාදික ඒවා තියෙනවා. එතකොට සමහර දේවල් රෝහල තුලින් ලබා දෙනවා, සමහර දේවල් පුද්ගලයාට මිලදී ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒකට දීලා තියෙන අපි සාධාරණම දේ තමයි ජනාධිපති අරමුදල තුලින් ඒගොල්ලන්ට ලක්ෂ 1,000ක් ලබා ගන්න විදිහට මෙතනදීම අපි ලිපිලේඛන සකස් කරලා දෙනවා. මොකද රෝගියා රස්තියාදු නොකර ඉන්න. ජාතික රෝහලේ ජාතික මෙහෙවර අත්යුතු. ජාතික රෝහලේ ජාතික මෙහෙවර අති විශිෂ්ටයි. ලොව කිසිදු රටකට නොදෙවෙනිය වූ මනුෂ්‍යත්වයේ නාමයෙන් රජයක් විසින් නොමිලේ ලබා දෙන මේ උතුම් සත්කාරයට සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුයකම වන්නේ මත්පරපුර වෙනුවෙන් මේ සේවාව රැකදීමට සිය යුතුයකම පරම වගකීමක්සේ ඉටු කිරීමයි. දස්සම වේද හෙද සුව පිරිවර පිරි සද්දාකට වැඩි සද්දන සේවිත
සැත්කම් දස්කම් වික්මැති විශ්වාසින් රජ මැති සිත් ජයගති සුවසබලුම් අපි රෝරණ මඩලේ ආරෝග්‍යමහ සාමය දිනවන ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ජාතික මහ රෝහල ශ්‍රී ලංකා